सर्वं सरणाय सेवदे नाम तम अपि साधु कार्याद्यम दाई दाई मे अवस्थावे नाकियादेनीय विहारस्थाने गौरवनीय अपे विहाराधिपति नायक स्वामीन वहांसे नमस्कार पूर्वको सिहिपत् करनवा एवगेम सिल समादं वी सिटन सियलुम पासक उपासिकावन सेवदे नाम कारुणिकव सिहिपत् करनवा एवगेम मे अवस्थावट संबंध वेन सर्वोदय आयतने अपे सेवे करन उपुल संपत् महात्मा एतुलु अपे दहम पासले आचार्य मंडले कटयुतु करन महात्मा एतुलु ओब सेवदनागेन नवतत् अवसर गन्नवा कारणिको सिहिपत् करनो अद मे उतुम पोय दवसे बिनर पोय विशेषेन वेदगत कम राशियकिन युक्त पोयक विशेषेन कांतावंट वेदगत वेन मेहनी सस्न आरंभ करपु पोय तमाई बिनर पोय किला कियान्ने इदा भारते नतंग इंडियावे कांतावंट थेनक तिबुने ने कांतावो अर पुरुषाधिपत्येट यटवेला किसीम निदहसक नेतिव हिटपु तत्वे अत्तमा इदा इंडियावे तिबुने तिमे बुद्धराजान वहांसेगे पहलवी मा समगम एवगे मा अदवगे दावसक महा प्रजापति गौतमीय एतुलु पांसीयक खंडायम गिहिल्ला ए पैविदेमट वरम मिल्लला एकत अवस्था कीपयक अवसाने आनंद हांद्रुवंगे इल्लीम परिधि ए अवस्थाव लैबेनो तिंग एदाइं पासे अदवनतुरु ए मेहनी सस्न आरंभ वेला क्रियात्मक मिन यानो इवगेम कांतावंटत् इवगेम विशेष स्थानयक् हिमि वेनवा ए हिमि वेन उतुम पोय तमाई बिनर पोय किला कियान्ने ए पोयत् एक्कला मं ए कारणा टिक मतक् कले इवगेम अद मं बलापुरुत्तु वेनवा ओबट अर मूलिक अपि बलापुरुत्तु वेन गमन मगट नत्तां अपि बौद्ध इन विधियट अपि बलापुरुत्तु वेन अवसानये निवन अवबोधेने निर्वाणे तमाई अपे अवसान प्रतिपले तिं ए दक्वा तमामे गमन करन्ने ए गमन हरि दुष्करायि हरि दुरायि हरि अमारुयि बहुम इवसीमें कल्पनावें यायुतु गमन केसे हो अपि बलापुरुत्तु वेन ओय गमन मगट यान्न ए कियन्ने निवन मगट එතකොට තමයි මේ සසර ඇවිදින නැත්නම් සසර සැරිසරන මේ දුක්ඛිත කාලය අවසන් වෙන්නේ නිමා වෙන්නේ ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා අපේ හිත කියන එක පිරිසිදුව පැහැදිලිව තියාගන්න දැන් मंग एहेम कियान्ने लोके ओनम केनेकुट यम प्रश्नयक करदरयक एतिवेंड मूलिकोम बलपान दे तमा सित इंसा में सित नरक्वेला तियन निसा एके अयहपत प्रतिपल अपिट हरियट लैबेनो इंसा अपिट वेरदिला तियनोना यम तेनक ඒ වැරද්ද නිවැරදි කරගන්නටත් හොඳම මඟ තමයි ධර්මය ධර්ම මාර්ගයෙන් එහා මාර්ගයක් නැහැ කියලා හිතනවම ඒ නිසා මේ හිත හදාගන්නේ කොහොමද කියලා මම අද බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක සාකච්ඡා කරන්න මේ ලෝකෙට බිහි වෙන කුඩා දරුවෙක් ඒ දරුවා බිහි වෙනකොට එයාගෙ සිත හරි පැහැදිලි සමාලාට එයාගෙ හිතේ මොකුත් නැති වෙන්න පුළුවන් හිස් එකක් වෙන්න පුළුවන් ලෝකයට බිහි වුණාට පස්සේ එතැන් පටන් තමයි මේ සිත හොඳ වෙන්න හෝ නරක් වෙන්න හෝ මේ සිතට යම් යම් දේවල් එකතු වෙන්නේ
එකතු වෙලා තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාම ඒ අණුව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට මේ සිතට එකතු වෙන්නේ වැඩි හරියක් හොඳ දේවල් වලට වඩා නරක දේවල්. එහෙම නැත්නම් යහපත් දේවල් වලට වඩා අයහපත් දේවල්. එහෙම මං කියන්නේ මේ සමාජයෙන් අපිට ලැබෙන්නේ එහෙම දේවල් තමයි. ඒ කියන්නේ හොඳ දේවල් ලැබෙනවා හරි අඩුයි, නරක දේවල් තමයි වැඩිපුර ලැබෙන්නේ. ඒ වගේම හොඳ දෙයක් ග්‍රහණය කරගන්නවට වඩා නරක දෙයක් ග්‍රහණය කරගන්න එක ලේසි. දැන් අපි අපේ දරුවෝ ගැන කල්පනා කළොත් ඒ දරුවන්ට හොඳ දෙයක් කියලා දෙන්න ටිකක් අමාරුයි. එයාලට තේරුම් ගන්නත් හරි අමාරුයි. හැබැයි නරක දෙයක් පාරක් දෙකක් කිව්ව ගමන් ඒක ඉක්මනින් එයාලට තේරුම් යනවා. ඒ නිසා දැන් මේ සිතට එන නැත්තම් ඇවිල්ලා තියෙන හොඳ සහ නරක දෙක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ නරක ටික අපි අයින් කරන්න ඕනේ. හොඳ ටික ඉතුරු කරගන්න ඕනේ. සහ හොඳ ටික වැඩි කරගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. එතකොට පුළුවන් මේ සිත ටිකක් ප්‍රභාස්වර මට්ටමට ගේන්න. සිත පැහැදිලි මට්ටමකට ගේන්න. හිත හොඳ දේවල් වලින් පුරව ගන්න, හිත ශක්තිමත් කර ගන්න. එහෙම කරන්නට දැන් හිතේ තියෙන තත්වය අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මං කියලා දෙන්නම් අපේ හිත නරක වෙලා තියෙන හැටි. කාරණා 10කින් නරක වෙලා තියෙනවා. එකකින් දෙකකින් නෙවෙයි 10කින්. ඔබට හිතේ යන්නේ මගේ හිතේ නම් එහෙම නරකක් වෙලා නැහැ. ඈ එහෙම හිතේ මේ ටික කිව්වහම ඔබට තේරෙයි කොච්චරනම් අපේ හිත අපි නොදනුවත්ව නරක වෙලාද කියලා. දැන් මේ නරක වෙච්ච සිත වෙනස් කරගෙන යහපත් පැත්තට ගන්න මග හදාගන්න වැඩපිළිවෙල බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. දැන් ප්‍රභාස්වර හිතක් කියලා කියන්නේ ඊටාම පැහැදිලි. ඒ සිතට කරන්න බැරි දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කළේ ඒ බෝධිසත්ව කාලේ මේ හිත ඉහළ තැනකට අරගන්න එක. ඒකට හොඳම ක්‍රියාදාමයේ භාවනා කරන එක. භාවනාව තුළින් සිත එක අරමුණක තබා ගන්නට කරන ක්‍රියාදාමයක්නේ භාවනාව. එතකොට ඒ තුළින් අයහපත් දේවල් බැහැර වෙලා යහපත් දේවල් ඉතුරු වෙලා අලුත් අලුත් යහපත් දේවල් එකතු වෙලා මේ සිත හොඳ ශක්තිමත් වෙනවා. ශක්තිමත් වුණාම සිත මුල් කරගෙන යමක් කරන්න පුළුවන්. ඒ චිත්ත ශක්තියෙන් දැන් අපි ඔය යම් යම් විට කරන්නේ මොනවද ඔය මේ මොනවද කරන්නේ දැන් ඔය මේ ප්‍රාර්ථනාවක් නෙවෙයි සත්‍යක්‍රියා කරන්නේ නේද? සත්‍යක්‍රියා කරනවා නේද? ඒ කරන්නේ අපි මේ 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 හිත දැන් අපිට පුළුවන් අපි කණ්ඩායම් එකතු වෙලා එහෙම යම් සත්‍යක්‍රියාවක් කරන්න. හැබැයි මේ දුවන සිත එක තැනක අල්ලලා ඔක්කොම එකට තියාගන්න ඕනේ. එතකොට ඒකේ මහා ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ ශක්ති විශේෂය තමයි අපි නිකුත් කරන්නේ. එතකොට ඒකේ යම් බලයක් තියෙනවා. ඒවා නැත්තේ නැහැ. හැබැයි ඉතින් ඒ නිකුත් කරන ශක්තිය ඒ විදිහට යන්න නම් ඒක බලවත් වෙලාම යා යුතුයි. එහෙම බලවත් නැත්තේ ඇයි? ඒක ටිකක් අර කාරණා 10කින් දුබල වෙලා, දුර්වල වෙලා. හැබැයි දුර්වල වුණාට අපේ සිත ප්‍රභාස්වර මට්ටමට ගන්න පුළුවන්. මං උදාහරණයක් කියන්නම්. දැන් මෙතන බල්බ් එකක් පත්තු වෙනවා. මේ බල්බ් එකෙන් ආලෝකය ලැබෙනවා. අපි හිතමුකෝ අර වොට් 100යි කියලා. අහලා තියෙනවනේ ඒ වොට් කියලා එහෙම තියෙනවනේ 100 බල්බ්, 60 බල්බ්, 75 බල්බ් කිය අපි ඉල්ලන්නේ කඩවල වලට ගියාම. අපි හිතමුකෝ 100 බල්බ් එකක් කියලා. ඒ බල්බ් එකේ යම් එළියක් තියෙනවා. ආලෝකයේ ප්‍රමාණයක් තියෙනවා. අපි හිතමු ඒ 100 බල්බ් එකේ ආලෝකයේ ප්‍රමාණය 100යි කියලා.
මේ උදාහරණයක් විදිහට හිතන්න 100ක එලියක් තියෙනවා දැන් මේ ශාලාව මැද ඒ බල්බ් එක පත්තු කළාම 100ක එලියක් මේ ශාලාවට එනවා හොඳට මේක තේරුම් ගන්න අපේ හිතට වෙලා තියෙන දේ මම මේ කියන්න යන්නේ අපි ඔය බල්බ් එක වටේ කඩදාසි කොලයක් අරගෙන අලවනවා අලවලා දැන් අහපව් පත්තු කරනවා දැන් අර 100ක එලියක් එනවද ටිකක් අඩු වෙනවා නේද තව පාරක් අලවනවා තව ටිකක් අඩු වෙනවා ඔය විදිහට අපි කොලතට්ටු පහක් මේක වටේ අලවනවා දැන් අලවලා දාපුවහම මොකද වෙන්නේ අර 100ක ආලෝකය 50ට විතර බැහැලා දැන් ආලෝකයේ අඩු වෙලා තියෙන්නේ බල්බ් එකේද එහෙම නැත්තම් මොකේද බල්බ් එකේ ආලෝකයේ අඩු වෙලාද නැහැ එහෙනම් මොකේද අඩු වෙලා තියෙන්නේ ඈ අර බාහිරව එකතු වෙච්ච අර කඩදාසි කොළ නිසා ඒක හේතු කොටගෙන 100ේ ආලෝකයේ 50ට බැහැලා තියෙනවා දැන් නමුත් බල්බ් එකෙන් 100ක ආලෝකයක් තියෙනවා ඒකට එන්න දෙන්නේ නැහැ එන්න දෙන්නේ නැත්තේ ඇයි බාහිර බලවේග පහක් ඒක වහගෙන ඉන්නවා පැහැදිලිද දැන් අපි තුමු දැන් 100කින් 50යි එන්නේ අපි තවත් තට්ටුවකින් වහනවා තවත් එකකින් වහනවා තවත් ඔය වගේ තට්ටු පහකින් වහනවා වහලා දැන් බල්බ් එක පත්තු කරනවා දැන් එළිය කොච්චරක් විතර වෙයිද 10ක් විතර එළියක් තියෙනවා එළිය නැත්තරම නැතු යන්නේ 10ක විතර එළියක් තියෙනවා 90ක් එළිය නැතුව ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ බල්බ් එකේ එළිය අඩු වෙලාද නෑ එහෙනම් බාහිර බලපෑම් නිසා ලැබෙන්න ඕනේ ආලෝකයක් ලැබෙන්නේ නෑ හේතුව තමයි ඒ ලැබෙන්න තියෙන ආලෝකයේ බාහිර බලවේගයක් වහලා තියෙනවා පැහැදිලිද හරි දැන් නැවත මේ 100ේ ආලෝකයේ ගන්න නම් අපි මොකද කරන්න ඕනේ අර බාහිරව ඇවිල්ලා තියෙන බාධක එකින් එක එකින් එක එකින් එක අයින් කරන්න ඕනේ අයින් කළාම නැවත 100ක ආලෝකය ලැබෙනවා හරිනේ එහෙනම් දැන් මතක තියාගන්න අපි ඉපදෙනකොටම තිබුණු අපේ ප්‍රභාස්වර වූ සිත එක එක බාහිර කුණු තට්ටු වලින් වැහිලා දැන් අපේ සිතේ ශක්තිය මොකක් වෙලාද අඩු වෙලා ඒ නිසා අපිට හරියට හිතන්න බෑ නේද හිතලා තීරණයක් ගන්න බෑ නේද සමාල්ලාට ගන්න තීරණ වෙනස් වැරදි වෙනවා ඒ වැරදි නිසා ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා වැරදි වෙනවා මොකද්ද දැන් මූලික හේතුව සිත කුණු තට්ටු පහකින් වැහිලා අපේ සිත දුබල වෙලා දැන් ඔබ හිතනවාද ඒ කුණු තට්ටු පහම ඔබ ළඟ තියෙනවා කියලා හිතනවාද මම නම් හිතනවා මංගාවේ 10ම තියෙනවා මගේ හිත වහගෙන කුණු තට්ටු 10ක් තියෙනවා මංගාව ඔබ ළඟත් තියුවා තියෙනවා මං කියන්නම් දැන් ඒ තට්ටු 10 ඔබ සමහරලාට කියයි අනේ මංගාව නම් එහෙම නැ නැති හැටි මම පෙන්නනවා දැන් ඔන්න පළවෙනි තට්ටු පහ මම පෙන්නන්නම් අපිට තියෙනවා ඉන්ද්‍රියන් පහක් ඇස කන නාසය දිව ශරීරය කියලා එතකොට මේ ඉන්ද්‍රියන් පහ පිනවමින් ජීවත් වෙන එක තමයි අපි ඉපදිච්ච දායි නම් මරණකම් කරන්නේ කවුරු හරි කියනවනම් මම නම් ඔවා කරන්නේ නැහැ කියලා ඒක බොරුවක් නේද දැන් ඔබ ඇහැ පිනවන්නේ නැද්ද ඇහැ පිනවන්නේ ඇහෙන් රූප දැකලා ඔන්න මතක තියාගන්න ඔය දකින රූප වර්ග දෙකක් තියෙනවා මොනවද මොනවද වර්ග දෙක දැන් ධර්මයේ තේරෙන්න ඕනේ දැන් ධර්මයේ ගැඹුරට බහිනවා කියලා කියන්නේ අර කිමිදෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් අර අවබෝධ කරගත්ත ඒකනේ අර බෝධිසත්ත්ව කාලේ අන්තිමටම ආලෝකෝ උදපාද මොකද චක්කුන් උදපාදී ඥානං උදපාදී නේද පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී ඒ සියලුම ඒවා
ප්‍රහීන කරලා විද්‍යා ලෝකය පහළ කරගත්තා ආලෝකය පහළ කරගත්තා අංගර සිත ප්‍රභාස්වර තැනට ගෙනාවා ටිකෙන් ටික ඒක ඒක අර ධර්මයේ කිමිදිලා බැලුවා එහෙම තමයි අවබෝධ කරගත්තේ දැන් මං කිව්වේ ඔබ ඇහෙන් කරන්නේ රූප දකින්න එක ඒ දකින්න රූප කොටස් දෙකයි මොනවාද මොනවාද ලස්සන ඒවද ලස්සන ඒවා අවලස්සන ඒවා කියලා ගන්න පුළුවන් කැමති රූපක් තියෙනවා අකමැති රූපක් තියෙනවා කියලා ගන්න පුළුවන් නේද හොඳ රූපක් තියෙනවා නරක රූපක් තියෙනවා කියලා ගන්න පුළුවන් මොක ගත්තත් ඔය කොටස් දෙක තමා තියෙන්නේ අපි කැමති ඒවා තියෙනවා අකමැති ඒවා තියෙනවා දැන් කැමති රූපයක් දැක්කහම අපිට වෙන්නේ අපේ හිත ගිහිල්ලා ඒ කැමති තැන ඇලෙනවා නේද දැන් පාරේ යනකොට අපි හිතමු ලස්සන දැන් ওই ලස්සන පන්සලක් එහෙම දැක්කහම අපි කියනවා ශා ලස්සන පන්සලක් යන්න තියෙනවා නම් කොච්ච දැන් ඒ හිත ගිහිල්ලා ඒ ලස්සන තැන ඇලුනා ඇලෙනවා ඒ කැමති නිසා ඇලෙන්නේ ඔන්න හොඳට මතක තියාගන්න කැමති නිසා තමයි ඇලෙන්නේ ඔබ අකමැති නම් මොකද වෙන්නේ අකමැති නම් ගිහිල්ලා ගැටෙනවා සිත ගැටෙනවා ගැටීමත් සමග උපදවෙන්නේ ද්වේෂයක් ඇලීමත් සමග ඉපදෙන්නේ මොකද්ද කාමය ආශාව නේද ඇලීමත් සමග ගැටීම සමග ද්වේෂයක් තරහවක් දැන් ඔබ පාරේ යනකොට අකමැති මිනිහෙක් දකින්න අකමැති කවුරු හරි හම්බ වෙනවා ඉස්සරහටම ගමනක් යද්දී දැන් මොකද වෙන්නේ සිතට අද නම් ගමන ඉවරයි හිතෙන් නැද්ද හිතන ඇයි ඒ අකමැති කෙනෙක් දැකපු හින්දා ඔබ හිත සතුටින්ද යව මාරු වෙන්නේ හිත පොඩ්ඩක් නුරුස්සන ගතියෙන් නේද මූණේ සිනහවක්වත් එතකොට පෙනෙයිද පේන්නේ නැහැ තරහෙන් තමා මාරු වෙන්නේ එක්කෝ අහක බලාගෙන නැත්තම් ගස්සගෙන නැත්තම් අරයට මොකක් හරි ප්‍රතිචාරයක් පෙන්නගෙන එහෙම නේද ඔබ අයින් වෙන්නේ දැන් බලන්නකෝ ඇහැ අකමැති දේ දැක්කහම ඔබට කරපු දේ නේද ඔබට ද්වේෂයක් උපද්දලා දුන්නා නේද ඒ වගේ තමයි ඔබ කැමති කෙනෙක් හම්බ වුණාම හම්බ වෙලා කතා බහ කරලා හිනා වෙලා කොහෙද යන්නේ එන්නේ කිඳ මන්ද ඔක්කොම අහලා දාලා යන්නත් බෑ ඒ තරම් කැමැත්තෙන් අරයට ඇලුනා දැන් මෙන්න මේ ඇලීමයි ගැටීමයි දෙකම හොඳ නෑයි කියනවා වැඩි ඇලීමක් හොඳ නෑ අර අපි කියනවානේ සාමාන්‍ය කියමන ඕනෑවට වැඩිය භජන එහෙම හොඳ නෑ යත් එක්ක කියනවා නේද ඔය අපි ළමයිට එහෙම කියන්නේ උඹ ආසේ කළාට කමන්නේ නෑ අහවල් ගෙදර කෙල්ල වැඩි භජන එහෙම එපා දුවලට කියනවා නේද අතේ දුරින් ආසේ කරපල්ලා කියලා කියන්නේ ඒ ඒක තමයි ඔය කතා නිකන් හැදුනේව නෙවෙයි ඒ කියන්නේ වැඩි ඇලෙන්න හොඳ නෑ එයාලා නොදනුවත්ත කියන්නේත් බන තමයි වැඩි ඇලෙන්න එපා අපිත් දන්නවා වැඩි ඇල්නොත් තත්ත්වේ කියන්නේ වැඩි බජන තිබුණොත් අන්තිමට ඒක අනිත් පැත්තට යනවා නේ ඔය ගෙවල් අලුතෙන් ගෙයක් ගාවට කවුරු හරි අලුතෙන් පදිංචියට ආවොත් එතන ඉඳන් වැඩි බජන හදාගත්තොත් මොකද ඉන්නේ අන්තිමට නවතින්නේ තරහ වෙලා නේ ඒ නිසායි වැඩි බජන එපයි කියන්නේ හැබැයි ඒත් එක ගැටෙන්න යන්න ඕනෙත් නැහැ එහෙනම් ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව මධ්‍යස්ථව හිටියොත් හොඳ නැද්ද හොඳයි එතකොට දැන් ඇහැගෙන කතා කරන නිසා ඇහැට දකින්න රූප ඔල ඇලෙන්නෙත් නැහැ ඒවත් එක ගැටෙන්නෙත් නැහැ මධ්‍යස්ථව ඉන්නවා හැබැයි අපිට අපි හොඳ නැහැයි කියලා හොඳ නැති දේවල් අපිට නොබල ඉන්නත් බෑ ඇයි බලන්න වෙනවා පාරේ යනකොට අකමැති කෙනා ඉස්සරහට එනවා කියලා ඇස් දෙක වහගෙන යන්නද එයා මාරු වෙනකම් බෑ එයා දකින්න වෙනවා ඉතින් අන්න හිත ප්‍රබල කරගන්න ඕනේ මම මෙයත් එක්ක ගැටෙන්නෙත් නෑ ඇලෙන්නෙත් නෑ මගේ පාඩුවේ මම යනවා එයාගේ පාඩුවේ එයා එනවා සිතේ කිසි ද්වේෂයක් නැත්තම් ආසාවක් ඇති වෙන්නෙත් නෑ ඕන් ඔතෙන්ට නේද හිත හදා ගන්න ඕනේ ඔතෙන්ටයි හදා ගන්න ඕනේ දැන් ඔතෙන්ට අපි හදා ගන්නවද හදා ගන්නෙත් නෑ නේද කේන්තියෙන් තමයි යන්නේ ඕක ඉතින් අඩුම ගානේ පැයක්වත් තියෙනවා පැයක් කේන්තියෙන් ඉන්නවා කියලා කියන්නේ ශරීරය
විකෘති වෙන තත්ත්වයට පත් වෙනවා මොකද ලේ ධාතුවත් එක්ක ඒක සම්බන්ධයි කේන්තියක් ආපු ගමන් ලේ ගමන ශරීරේ වේගවත් වෙනවා වේගවත් වෙනකොට දුවන ලේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නහරය තුල ගමන් කරනවා ඒ ගමන් කරනකොට තමා නහර ඉලිප්පිලා පේන්නේ ශරීරය වල තරහ ගියාම ඇයි ලේ ගමන වැඩි වැඩි ප්‍රමාණයක් යනවා ඒ වැඩි ප්‍රමාණයක් යනකොට ලේ අපිරිසිදු වෙනවා අපිරිසිදු වුනහම තමයි සුදු පාට ශරීර වල කළු පාට නහර මතු වෙලා පේන්නේ පේනව නේද ඔත සුදු අය ඔන්න මතක තියාගන්න තරහ ගිය වෙලාවක පොඩ්ඩක් බලන්න මේක අපි අපේ නම් පේන්නේ නැහැ ඉතින් අපි ස්වභාවිකවම කළුනේ ඒ හින්දා අපේ පේන්නේ නැහැ ඇයි ඒ එතකොට අර ලේ ධාතුව වේගවත්ව ගමන් කරනවා ගමන් කරනකොට ලේ ධාතුව නිතරම සම්බන්ධයි ශරීරේ හෝමෝන ක්‍රියාවලියත් එක්ක එතකොට හෝමෝන ක්‍රියාවලියම වෙනස් වෙනවා වේගවත් වෙනවා වේගවත් වෙනකොට මොකද වෙන්නේ ඒක ශරීරයට බලපානවා ශරීරේ දුර්වර්ණ වෙනවා ලස්සනට තියෙන මූණ කැත වෙනවා බලන්නකො නිකන් ඉන්නකොට තියෙන මූණයි තරහ ගියාම මූණේ අතර වෙනස බලන්නකො නිකන් ඉන්නකොට මූණ බලන්නකො ෆොටෝ එකක් අරන් තියලා තරහවක් ගියාට පස්සේ ෆොටෝ එකක් අරගෙන මේ දෙක තියලා බලන්නකො මොකද වෙන්නේ කියලා පැහැදිලිව පේනවා අර මූණ විකෘති වෙලා එහෙනම් මොකද්ද හේතුව අර ඇලීම ගැටීම කියන එක තමයි හේතු වෙලා තියෙන්නේ එහෙනම් ඒක ඕනෙත් නැහැ දැන් මේ ඇහැ නිසා ඔබේ සිත වෙනස් වෙනව නේද වෙනස් වෙනව නේද පිළිගන්නවද ඔබ කියන්න මට ඈ නැත්තම් හිතක් පපුවක් නැහැ වගේ ඔහේ බලන් ඉන්නෝනේ දැන් ඕක වෙලා නැද්ද ඔබට මට නම් වෙලා තියෙනවා ඔබටත් ඕක වෙලා තියෙනවා ඔය කොයි විදිහට ඔය ලස්සන්ට ඔහම හිටියත් මම දන්නවා අකමැති කෙනෙක් හම්බුනහම ගස්සගෙන යන හැටි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ කියන්නේ මම මේ ඔයාලට නෙවෙයි. සාමාන්‍ය අයට එහෙම තමයි. ඒක හොඳට අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. හරි. දැන් මොකද කරන්නේ මේ කාරණේ ඇහත් එක්කලා සිද්ධ වෙනවා. ඕක කනත් එක්කලත් ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. කනෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ශබ්දය දැන් ඔය ශබ්ද වර්ග දෙකක් තියෙනවා අපි කැමති ශබ්දයි අකමැති ශබ්දයි අපිට අහන්න වෙන්නේ කැමති ශබ්ද විතරද නෑ අකමැති ශබ්දත් අහන්න වෙනවා දැන් කැමති ශබ්දය තුල අපි ඇලෙන්නේ නැද්ද ඇලෙනවා අකමැති ශබ්දය තුල අපි ගැටෙනවා ඔය දෙකම ශරීරයට අහිතකරයි ඕනෑවට වැඩිය ඇලුනොත් ඒ පස්සෙම යනවා ගැටුනොත් අනිත් පැත්තෙන් ඒක ද්වේෂයක් ඇති කරගෙන ඒක තව තවත් ගැටෙනවා ඒ නිසා අපිට බෑ හොඳ ඒවා විතරක් අහලා නරක ඒවා නාහින්ද මොකද නරක ඒවාත් ඇහෙනවනේ එහෙනම් අපිට තියෙන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඇහුණා එච්චරයි ඇහුණා එච්චරයි දැන් කවුරු හරි හොඳ කිව්වොත් අපේ අපිට අපි ගැන හොඳ කතා කරනවා අපිට ඇහුනොත් සතුටුද නැද්ද සතුටුයි දැන් මිනිස්සු හොඳම 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 කතා කරනවා අපිට හරි සතුටුයි දැන් අපි හැමෝටම ගිහිල්ලා කියන බලන්නකෝ අරේලා මං ගැන මොන තරම් හොඳ කතා වෙනවද කි කිය තැන් තැන් වල කී කියා යන්න ගියෝ මොකද වෙන්නේ ඒකත් ඒ තරම් හොඳ නැහැ ඒක හොඳ නැහැ අපි ගැන නරක කවුරු හරි කතා කරනවා දැන් අපි කැමතිද අපි කැමති නැහැ නේද අකමැති ඒ නිසා මේ දෙකම මධ්‍යස්තව ඒකට තියෙනවා වචනයක් උපේක්ෂාව කියලා මධ්‍යස්තව විඳ දරා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි උපේක්ෂාව කියලා කියන්නේ හොඳ කිව්වත් මම ඒ උද්දාමයකටපත් වෙන්නේ නැහැ මට ප්‍රශ්නයක් නැහැ ඉතින් මං ගැන හොඳ කියන එච්චරයි මං ගැන කෙනෙක් නරක කියනවා ඒත් එච්චරයි නරක කියන එච්චරයි ඔය දෙක ඉතින් ගණන් ගන්න උවමනාවක් නැහැ. තමන් ඒක මධ්‍යස්තව හිතලා උපේක්ෂාවෙන් හිතලා ඒක පාලනය කරගත්තා. දැන් ශබ්දේ නිසා අපිට අපේ හිත වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා. දැන් ඒකත් කුණු තට්ටුවක් ඈ. ඇහැ කියන කුණු තට්ටුව වහගත්තා, කන කියන කුණු තට්ටුවත් වහගත්තා. දැන් සිත දුබල වේගන නේ දෙන්නේ. නාසය මොකද්ද?
नासे बलापुरुत्तु नो गंद सुवंद किला देखाकुम अपि गंदट कोहमत कैमति नैने हैबाई अकमति किला गंदवाल एन्ने नैद्द एन्ने नैद्द दैन अपि पारे बहला यना उदे पांदर मिदुलट बहिनो अतु गांड लस्सन मल पिपिला सुवंदे बै मिदुल दैन हितर सतुटुई ने मोकाक निसाद में सुवंद निसा मोनोद मल सुवंद निसा सित प्रसन्न उना හැබැයි ඒ වගේ අතු ගන්න මිදුලට බහිනකොට බල්ලෙක් ජරා කරලා මිදුල මැද්දේ දැන් ගන්ධයකුත් එනවා දැන් සිත ප්‍රසන්න වෙයිද ඈ දැන් සිත අප්‍රසන්න වෙයි නේද දැන් අර බල්ලා ළඟ හිටියනම් මොනව නොකරයිද නේද ඒක අයින් කරන්නේ යහපත් අනේ අර බල්ලා ඇවිල්ලා මේ ලස්සනට මේ මේ ජරා කරලා ගිහිල්ලා අනේ මේ බල්ලා සුවපත් වේවා කියලාද ඔබ මේ කරන් දාන්නේ නෑ ඇත්තම කතා කළොත් එහෙම තමයි අරන් දාන්නේ නෑ අර බල්ලට නොබානිනා දේවල් නෑ මොනවාද කියන්න ඕන දේවල් කිව්වේ නැතත් හිත හිත තමයි ඕකගේ පස්ස පැත්ත නරක් වෙන්න ඕන කිය කියා තමයි අර කරන් දාන්නේ දැන් බාණ්ඩකෝ හිත ගැටෙන හැටි මොකක් හින්දාද මේ නාසයේ හින්දා දැන් මේ හින්දාත් ඔබේ හිත අවුල් වෙන්නේ නැද්ද හොඳට කල්පනා කරලා බලන්න කවුරු හරි කියනවනම් නෑ මගේ නම් එහෙම නැහැ කියලා මේ මේ මම් පොඩ්ඩක් එක ඔප්පු කරනවා මේ නෑ නෑ එහෙම නැහැ තියනොයි කියලා ඈ මේවා කල්පනා කරන්න මේවා මේවා නැති කරන්න බෑ හරිද මේවා තියෙනවා හැමෝම ගාව මේ මං ගාවත් තියෙනවා දැන් ගන්ධයක් ආපු ගමන් අපිට කේන්තියක් එනවා ඒ ඒ ගැටීම සිද්ධ වෙනවමයි ඒක වළක්වන්න බෑ එතකොට ඒකත් උපේක්ෂාවෙන් ඒ ඇලීම් ගැටීම් නැතිව ආ බල්ලෙක් ජරා කරලා එච්චරයි ඒක අරන් දැම්මා ආයි බල්ලට බනින්න ඕනේ නැති බල්ලා කියන්නේ නිකයියි නේද ඌ එහෙම කරනවමයි ඌට ඉතින් මේ මේ මිදුලද ගෙයිද එහෙම එකක් නැහනේ ඌ දන්නේ නැහනේ මේ මිදුල දැන් මේ මිදුලේ මං ජරා කළොත් එහෙම මට මේ ස්වාමියා බණී ගහයි කියලා ඌ දන්නේ නැහනේ ඌ තිරසනේ නේද ඌට තරම් මේ මනස එහෙම තරම් ඌගේ උසස් නැහැ තේනිසා ඌ ඒ වැඩේ කරනවා දැන් ඒකනේ මිනිස්සෙක්ගේ වැඩක් කළොත් අපි කියන්නේ නැද්ද මූ තිරිසනෙක් වගේ මෙහෙම කරලා තියනවායි කියලා එහෙනම් දැන් මිනිස්සයා තිරිසන් තත්වෙට දානව නේද අපි ඒ වගේ වැඩක් කළොත් එහෙනම් ඒ වගේ වැඩ තිරිසන් වැඩ ඒවා කරන්න හොඳ නැහැ එහෙනම් දැන් කන නිසාත් එහෙමයි මේ මේ නාසය නිසාත් එහෙමයි ඊළඟට දිව දිව කියන්නේ මොකද්ද රස බලාපොරොත්තු වෙන එකක් ඔබ රස හොයන්නේ නැද්ද ගෙදර? දැන් අද නම් ඔබ දානේදී රස හෙව්වේ නෑ. අද ඉතින් අර වාක්‍ය කොච්චිවානේ මම මේ ආහාර ගන්නේ මගේ ශරීරයේ වර්ධනයට එහෙම නෙමෙයි නෝ කියලා මොකක් හරි වාක්‍යයක් කිව්වා නේද? මේක පවත්වාගෙන යාම සඳහායි එහෙම කියලා. අද ලුණු බැලුවේ නෑ, අඹුල් බැලුවේ නෑ, මිරිස් බැලුවේ නෑ. මොනවත් නෑ. දානේ දුන්නේ කවුද? බෙදුවේ ඒ බෙදුවා ඈ ඒ ආහාර ටික ගත්තා. නැත්තම් වැළඳුවා. අද මොකක්වත් අඩුපාඩු කිව්වේ නැහැ. ඒ අයට පින් දෙන්නත් ඇති බොහොම හොඳට. නේද? ඒක එහෙමයි. හැබැයි ඔබ අද දැන් සිල් සමාදන් වෙලා සිල් ඈ මුදවනවනේ මේ පහට විතර. දැන් ගෙදර යනවා. දැන් රැට ගෙදර ගිහිල්ලා රැට ආහාර ගන්නකොට ලුණු එහෙම මදි වුණොත් පොඩ්ඩක් බලන්න ඕන දවල් නම් පාලනය කරගෙන හිටියා. සිල් රෙද්ද තිබුණු හින්දා. දැන් කොහොම පාලනය කරගන්නද? ඔය හිත වෙනස් වෙනවා ලුණු දාපු ලේලි එක්කත් පොඩ්ඩක් ඉතින් නොහොරක් වෙනවා තේරුණාද ඒවා එහෙම තමයි එහෙම සිද්ධ වෙනවා මං ඒකයි කිය මේ ගමන හරි අමාරුයි මේවා හරියට හිතලා මේ හිත හදා ගන්න ඕනේ සිත හදා ගැනීම වෙනුවෙන් බුදුහාමුදුරෝ බෝධිසත්ත්ව කාලේ නොකරපු දෙයක් නැහැ පාරමී පිරුවයි කියනෝනේ ආකාර 30කට පාරමී 10 තියකට පිරුවයි කියනවනේ මොන පාරමිතද ඒවට කියන්නේ පරමත්ත පාරමිතා මොකද්ද උපපාරමිතා පරමත්ත පාරමිතා එහෙම කියලා තියනව නේද අපේ සර් කියන්නේ ඈ එහෙම තියනවා ආකාර 30කට ඒ මොනව කරන්නද මේ 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 වැඩේ කරන්න තමයි ඔය ඌව පාලනය කරගන්න දැන් එතකොට දිවෙන් රස හෙව්වොත් රස හොය හොයා ආහාර වේලක් ගත්තොත් අපි රස තෘෂ්ණාවෙන්
ඔය ආහාර වේල අපිව අපාය දක්වා අරන් යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා අත්ති රාග සූත්‍රය කියලා එකක්. ඒකේ තියෙනවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම අපිව අපාය දක්වා අරන් යනවායි කියලා. එහෙනම් අපි හැමදාම කෑම පිඟානක් තරම් පව් පුරව ගන්නවා නේද? රහ හොය හොයා කණ්ඩ ගියාම බලන්නකො අපි නොදනුවත් මේ රස කියන එකෙන් අපේ හිත අවුල් කරගන්න හැටි නේ? හිත අවුල් කරගන්නවා. එහෙනම් රසය ගැන ඊතරම් ඇලෙන්ඩුවම නත් නැ, ගැටෙන්ඩුවම නාවකුත් නැ. දැන් බොහෝම රස නම් හරි ඇලීමෙන් කනවා. ෂා මරු අපි ආයෙත් එන්නම්කො කෑම කොච්චර හොඳට හදලා තිබුණාද කියලා ගෙදරකට ගියාම නේද? කෑම ටික නම් මරු මාර රසක් කියන්නකො කොහොමද ඉුවේ අපි ආයෙත් එන්නම්කො මෙව්වා කියලා. මේ මොකක් නිසාද මේ ඔක්කොම කියන්නේ? අරකට ඇලීම නිසා. දැන් කෑම ටික හොඳ නැත්තම් ඔය මගුල් ගෙවල් වල එහෙම ගිහලා දානෙ ගෙවල් වල එහෙම ගිහිල්ලා ඇවිල්ලා කියනවා අපෝ බල්ලෙකුට වැඩක් නැහැ ඒ දානෙ ගෙදර කෑම ටිකට. දැන් මේ ඒක කියන්නේ අර කට ප්‍රසන්න කටක්ද? එතකොට පේන්නේ අප්‍රසන්න කටක්ද? කට නිකන් රවුම් වෙලා නෙමෙයි ඇද වෙලා කියන්නේ. ආපෝ වැඩක් නැහැ කියලා කට එහාට මෙහාට අටේ ඉලක්කම වගේ කරලා එහෙම කියන්නේ. ලස්සන නම් බලන්න ඕනේ ඕ අකුර වගේ කට. දැන් මේ මොකක් හින්දාද මේ කට වෙනස් වෙන්නේ? ඔබේ දිව හින්දා. දිව මාර රසයක් ඉල්ලන්නේ. මේ හිතන්න එපා මේ කතා කරන මගේ දිව රස ඉල්ලනවා ඈ. අපි මේ වගේම පාලනය වෙන්න ඕනේ. ඒ නැත්තම් මේ හිත ඔක්කොම වහගෙන ඒකත් කුණු තට්ටුවක්. හරි? ලේසිපාතු නැහැ හිත හදා ගන්නවා කියන එක. හිත හදා ගන්න හරි අමාරුයි. ඒ නිසා මේ දිව අපිව වෙනස් කරනවා. රස නිසාත් නීරස නිසාත්. එතකොට දිවත් බලාපොරොත්තු වෙන රස දෙකක් තියෙනවා. එකක් අපි කැමති රසය, අනිත් එක අපි අකමැති රසය. කැමති රස ලැබෙන්නේ නැද්ද ගෙදරදී? අකමැති රස ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ නිසා මේ දෙක දැන් ඔබ අහලා තියෙනවනේ සැරියුත් හාමුදුරුව දානේ වළඳන වෙලාවට එයාට ඕනේ දානේ වන්දන වෙලාවට මොනවා හරි වළඳන්න කියන සඳහන් වෙනවා පොත්පත්වල. වියලි දෙයක් අහුනොත් ඒක වළඳනවලු, තෙත දෙයක් අහුනොත් ඒක වළඳනවලු, පිළිනු දෙයක් අහුනොත් ඒක වළඳනවලු. ඒක එයාගේ වළඳන වෙලාවට මොකද්ද අහුවෙන්නේ? ඒක බොහොම හිතින් වළඳු අච්චරයි. ආයෙකට ගැටෙන්න යලෙන්නේ මොනවත් නැහැ. පිළිනුද තෙතද ඒවා මොනවත් නැහැ. දවසක් සැරියුත් හාමුදුරුව වඩිනවා දාන වෙලාව. දැන් එක්තරා ගෙදරකින් ඉඳුල් කෑම පිඟානක් විසිකරන්න යනවා. මේක දකිනවා ආ නැගණිය පොඩ්ඩක් නවතින්න විසිකරන්න එපා කිව්වා. ඔය දාන ටික මට පූජා කරන්න කිව්වා. ඒවා පිළින් මේ මේ මොනවා ඉඳුල් මෙයා කැමති උන්නේ කමක් නැහැ පූජා කරන්න කිව්වා. දැන් අරයා බැලුවේ එයාට වෙලාවට වළඳන්නයි ඕනේ. වැළඳුවා. ඒක තමයි. දැන් අපි එහෙම කරයිද? අපි එහෙම කරයිද කවදාවත්? ඉඳුල් කණ්ඩ අපි මේ අහවල්ලු ඈ පිළිනු වෙච්ච කණ්ඩ මේ මම මගේ ජීවිතේට කාලා තියනවද? අපි හීතල බත් කාලා තියනවද? අපි උණු බත් කාපු අය මේ නොයෙක් සිතුවිලි එන්නේ නැද්ද මේ ඔළුවට? ඇවිල්ලා මේ සිතුවිලි ඔලින් අර මේක වහගන්න නැද්ද? මේ සිතුවිලි තමන්ගේ මනස දුබල කරලා නේ? ඇහැ මේ දිව. ඊට පස්සේ මොකද්ද? අනිත් එක ශරීරය. ශරීරය ඉල්ලන්නේ මොකද්ද? පහස, ස්පර්ශය. ස්පර්ශය කිව්වේ පහස. ශරීරය ඉල්ලන්නේම පහස නේ? දැන් මේ මේ අම්මලා වටේම වාඩිලා ඉන්නේ අයි බිත්තියේ හේතු වෙලා ශරීරයට පහස ඉල්ලනවා. ඔබ නෙමෙයි ඉල්ලන්නේ, ශරීරය ඉල්ලන්නේ. ඒ ශරීර කූඩුව මේ කාමරේ ශාලාව ඇතුළට එනකොටම කියනවා ශරීරයේ නැමති ඒ ඉන්ද්‍රිය කියනවා ආන් අහවල් තැන බිත්තිය ගිහිල්ලා එතන වාඩි වෙයන්, ඒකට උඹට පහස ලැබෙනවා කියලා. දැන් මෙහෙම වාඩි වෙලා හේත් වෙලා ඉන්නවා. අනේ ඉතින් මේ වයසක අම්මලා නම් ඉතින් වයසත් එක්ක කමක් නැහැ කීය හැකිනේ. ආන් අර කෙල්ලෙකුත් හේත් වෙලා ඉන්නවා. ඒකනේ මේ දුක ඈ. උන්දලා නම් ඉතින් දැන් ඉතින් වයසයිනේ නේද? ඒ හින්දා ඇඟේ පොතේ අමාරුවට හේත් උනාට කමක් නැහැ. හැබැයි ඉතින් පුළුවන් නම් ඒ ශරීරයේ හැම පිනවන්න ගියොත් එහෙම තෘෂ්ණාවක් ඇති වෙනවා.
පොඩියට ඇති වෙනවා තෘෂ්ණාව ශරීරේ පිනවන්න මේකත් හිතට බලපානවා හිතට බලපාන ඔය සමහර අපේ උපාසකම්මලා මේ මේ හැමදෑම ඉන්නේ එක තැන තමයි අල්ලන්නේ ඇවිල්ලා අහවල් මුල්ල පොඩ්ඩක් බලන්න ඕන මුල්ල වෙනස් වුනහම එයාගේ හිත වෙනස් වෙන හැටි හිත ශරීරය වෙනස් කරන හැටි අර ස්වરૂපේ මූනේ ස්වરૂපේ වෙනස් කරන හැටි අයි වෙනද ලැබිච්ච තැන අද ලැබිලා නැහැ මොකද මේ හිත නොහරක් වෙලා නෙමෙයිද දැන් බලන්නකො මනස දැන් අවුල් නේද හිත කුණු තට්ටුවකින් වැහිලා නේද කමක් නැහැ අද මට එතන නැහැ එතන වෙන කවුරු හරි මම වෙන තැනක ඉන්නවා ඔබ අහලා තියෙනවනේ මග මානවකගේ කතාව අහලා තියෙනවනේ එක තැන සුද්ධ කෙරුවා සුද්ධ කරනකොට කට්ටියක් ඇවිල්ලා එතන වාඩි වුණා එයා වෙන තැනකට ගියා එතන සුද්ධ කළා තව තැනක එතනත් ඇවිල්ලා වාඩි වුණා ඔහොම කීප පොලක් එයා සුද්ධ කරගෙන ගියා හැම තැනම ඇවිල්ලා මිනිසු වාඩි වුණා මොකද උනේ හිත නරක් කරගත්තද නෑ නෑ අන්තිමට පුළුවන් තැන එයා වාඩි වුණා හැබැයි අපි අපේ තැන කවුරු හරි ගත්තොත් අපි කමක් නෑ කියලා වෙන තැනක් අල්ල ගන්නවද නෑ නෑ අපේ හිතේ තරම් දුබලයි බලන්නකො ශරීරයේ පිනවන්න තියෙන ආශාවට මනස විකෘති කරගන්න හැටි හිත ඈ හිත නරක් කරගන්න හැටි දැන් මෙන්න මේ විදිහට ඇස කන නාසය දිව ශරීරයත් එක්කලා හිත වෙනස් කරගනිමින් කුණු තට්ටු පහක් විදිහට අරක වහගෙන ඉන්න දැන් සිතේ නියම ශක්තිය චිත්ත කියන ස්වභාවයේ ඒ චිත්ත ශක්තිය දැන් තියෙනවද චිත්ත ශක්තිය බාල වෙලා නැද්ද කියන්නේ බාල වෙලා නැද්ද දැන් ඔය තට්ටු පහම ඔබ ළඟ තියෙනව නේද තියෙනවා එහෙනම් දැන් මතක තියාගන්න ඔබේ චිත්ත ශක්තිය 50ක් විතර අඩු වෙලා කියලා හරිද හොඳට මතක තියාගන්න දැන් අපේ සිත දුබල වෙලා තියෙන්නේ ඔන්න ඔතන ඕන් ඔය තත්වයට කියනවා මනෝ කියලා ස්වභාවයක් මනෝ කියන ස්වභාවයේ ස්වභාවය ඕන් ඔතෙන්ට කියනවා ඕකත් හොඳයි මනෝ කියන ස්වභාවයත් හොඳයි 50ක් ආලෝකය තියෙනවනේ අර බල්බ් එකේ වගේ 50ක් තියෙනවා ඔබේ මේ ශක්තිය දැන් හිතේ ඔය 50 හොඳ නැද්ද දැන් ඔබේ ඇස් දෙකෙන් ඔබට පේනවා 100ක් අපි හිතමුකෝ අපට ඇස් දෙකක් තියෙනවනේ ඇස් දෙකෙන් පේන ප්‍රමාණයට අපි කියන 100ක් මට පේනවා කියලා දැන් ඔබේ එක ඇහක් අන්ධ වෙනවා මොකක් හරි හේතුවකින් ඇහ පේන්නේ නැතු යනවා දැන් ඔබට පෙනීම 100ට කොච්චරද කොච්චරද ඈ කෝ අනේ කවුරුත් කතා කරන්නේ නැහනේ දැන් පේන ප්‍රමාණය කොච්චරද 50යි දැන් මේ 50 ඇති කියලා හිතෙන්නේ නැද්ද දැන් ඉතින් අර ඉතුරු එක හදා ගන්න ඕන බෑ මේ 50වත් මට ඇති කියලා හිතෙනව නේද ඒ 50යි යමක් කරගන්න පුළුවන් නේද එක හැකින් ගමන බිමනක් යන්න පුළුවන් පොතක් පතක් කියවන්න පුළුවන් පෙනෙනව කෙනෙක්ව නේද අඳුරනවා කතා බහ කරන්න පුළුවන් ඒ හින්දා ඒ හැත් ඇති නේද ඒ කියන්නේ 50ක් පෙවුනත් දැන් ඒකත් ප්‍රමාණවත් නේද ඒකත් යම් ශක්තියක් නේද හිතන්න හිතන්න මම මේ උදාහරණ කියන්නේ මට මීට වඩා සරල කරන්න බෑ බන සරල නැතුව තේරෙන්නේ නැහැ ගැඹුරු බන කියන්නේ මම දන්නෙත් නැහැ තේරුණානේ සරල තැනින් පටන් අරන් ගැඹුරට යන්න මේ ටික හදාගෙන ඒ 50ත් අපිට ප්‍රමාණවත් නේද ප්‍රමාණවත් දැන් මෙතනින් නැවතුනොත් ඇති නේද තව මේ 50 දුර්වල වෙන්න නොදී ඒ ඇහැරක බලාගත්තොත් හොඳ නැද්ද හොඳයි කියන්න හොඳයි එහෙමනම් දැන් ඔබ හිතන්න ඔබේ 50ක් මේ සිත ශක්තිය අඩු වෙලා හැබැයි තව 50ක ශක්තියක් තියෙනවා ඒ ශක්තිය රැකගත්තොත් හොඳ නැද්ද හොඳයි ඒක ප්‍රමාණවත් ඔබට යමක් කරගන්න හැබැයි හොඳට මතක තියාගන්න ඒ ශක්තිය තව කුණු තට්ටු පහකින් ඔබ වහගෙන ඉන්නේ මං කියන්නම් ඒක 10% විතර බහි නැටි හරි මොනවද ඒ කුණු තට්ටු පහ ඔබ කියයි දැන් අනේ ඔය පහකින් නම් වැහිලා තියෙනවා තව පහකින් නම් මගේ ඔහෙ වැහිලා නැහැ මට දැන් හොඳට ශක්තිමත් හිතක් තියෙනවා මෙහෙමයි කියලා මම කියනවා ඔබට තවත් කුණු තට්ටු පහකින් මේක වහගෙන ඉන්න ඕයි කියලා ඒ කුණු තට්ටු පහට අපි කියනවා පංච නීවරණ ධර්ම කියලා අහලා තියෙනවද අහලා තියෙනවා
කවුරුහරි කියනනම් මේ පංච නීවරණ වලින් ඔලට මම අහු වෙලා නැහැයි කියලා එයා බොහොම හොඳයි හැබැයි ඔබ අපි හැමෝම මේ පංච නීවරණ වලින් බරිත වෙලා ඉන්නේ අහු වෙලා ඉන්නේ අපිට බේරෙන්න බැරුව ඉන්නේ ගැලවෙන්න බැරුව ඉන්නේ මොනවාද පංච නීවරණ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා දැන් අපි එකින් එක අරගෙන බලමු ඔබ හැමෝම දන්නවා කාමච්ඡන්දේ නම් කරන්න කියලා ප්‍රශ්නයක් දුන්නොත් ඔබ උත්තර ලියයි සමාවෙන්න මේ පංච නීවරණ ධර්ම කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපේ මේ දහම් පාසලේ සර් එහෙම අපූර්වට කියලා දෙයි කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ළමයා ප්‍රශ්න ලිව්වා ලකුණු 10යි ලකුණු 10ම හම්බ වුණා වැඩක් තියෙද ළමයාට ළමයාට ඇති වැඩක් නැහැ විභාගේ පාස් වෙයි සහතිකයක් ගනී එච්චරයි භෞතිකව යමක් කරගනී එච්චරයි ඉන් එහා දෙයක් නැහැ හැබැයි ඒ පංච නීවරණ ධර්ම වල පළවෙනි එක කාම ඡන්දය ඒක මම දන්නවා ඒක නැති කරගන්නේ කොහොමද කියලා දැනගෙන කටයුතු කළොත් එහෙම එයා ඒ පහෙන් අඩු ගානේ ඒකවත් අයින් කරගත්තොත් එයා ජයග්‍රහණය කළ අර සහතිකේ අරගෙන රැකියාවක් කරනවට වඩා මේ සහතිකේ ගත්තාම ඊළඟ භවයේ රැකියාවට ඉතාම සුදුසුයි තේරුණාද අපි මේ භවයේ ගැන හිතලා විතරයි කටයුතු කරන්නේ මේ භවයේ ගැන හිතලා කටයුතු කළොත් පංච නීවරණ යනු මෙව්වයි කියලා දැනගන්නවා විග්‍රහ කරන්න පුළුවන් ලියන්න පුළුවන් කතා කරන්න පුළුවන් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් එච්චරයි එතකොට ඒක මේ භවයේ ප්‍රයෝජන ගන්නවා ඒක ලබන භවයේ ප්‍රයෝජනෙට ගන්නවා නම් ඒ පංච නීවරණ වලින් කියවෙන්නේ මොකක්ද ඒක මගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒක මට හොඳ නැත්නම් ඒක මගේ ජීවිතෙන් බැහැර කරන එක නේද ධර්මානුකූල විය යුත්තේ මේ අපි තාම ඔට්ටු වෙන ඔය වැඩේ කරන්නේ හිතන්න එපා මේ කතා කරන මිනිහා මේ සුදුස්සෙක් වෙලාද මේ අපිට කියන්නේ කියලා එහෙම සුදුස්සෝ හොයන්න නෑ දන්නවද මම මේ බය නැතුව කියන්නේ වගකීමෙන් කියන්නේ එහෙම සුදුස්සෝ නෑ ඔය මොන මිනිහා කතා කළත් ඔය හැම කෙනා ගාවම වුවා තියෙනවා මං හොඳට හොයලා තියෙනවා ඒ නිසා අපිට අවශ්‍ය ධර්මානුකූලව ඒ ටික අයින් කරගන්න කටයුතු කරන එකයි කාමච්ඡන්දය කියන එක ගත්තොත් ඒකේ පළවෙනි එක ඒකේ 100ට 100 නම් අඩුම ගානේ 100ට 90ටවත් ඒක බස්ස ගත්තොත් කාමච්ඡන්දය කියන නරක එකේ ප්‍රතිඵලය අපි භුක්ති විඳිනවා 100ට 100ක් හැබැයි මම දැන් ඒකෙන් 100ට 10ක් අඩු කරගත්තා කිව්වොත් මම ජයග්‍රහණය කරලා නෙමෙයිද ජයග්‍රහණය කළා 100ට 100ම අයින් කරන්න බෑ කාටවත් ඒක කරන්න පුළුවන් නම් මෙලහට අපි මොකක් වෙලාද අපි එහෙනම් ඒක අඩුම ගාන එක මාර්ගඵලයක් හරි ලබලා එහෙනම් මේ ගමන් මග අමාරුයි කිව්වේ ඒකයි මං අපිට ඕකෙන් මිදෙන්න බෑ කල්පනා කළොත් බැරි වෙන එකක් නෑ යම් මට්ටමකට හරි බලමු අපි පංච නීවරණ වල පළවෙනි එක මොකද්ද කියලා මොකද්ද කිව්වේ කාමච්ඡන්දය මොකද්ද කාමච්ඡන්දය කිව්වේ මේ කාමයට ඇති කැමැත්ත ඡන්දය කිව්වේ කැමැත්තනේ කාමයන් එන්නේ මොනවාගෙන්ද අර කලින් කිව්ව ඉන්ද්‍රියන් වලින් නේද ඇහ කන නාසය දිව ශරීරයෙන් නේද ඒවා පිනවන්න ඇති කැමැත්ත පිනවීමෙන් අරමුණු ලබන්න ඇති කැමැත්ත ඇහෙන් රූප දැකලා කනෙන් සද්දාලා නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා ශරීරයට පහස ලබලා දීලා මේවා පිනවමින් අරුවා පිනවමින් ඒවා ලබන්න තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්දය ඔයිට වඩා සරලව උත්තරයක් විදිහට මට කියන්න තේරෙන්නේ නැහැ මං දහම් පාසල් විභාගෙට ලිව්වොත් මං ෆේල් වෙනවා මම දන්නවා මොකද දන්නව මට හරි උත්තර ලියන්න බෑ මට සරල උත්තර ලිය හැකි සරල උත්තරේ තමයි ඔය කිව්වේ එතකොට මේක තමයි කාමච්ඡන්දේ ඕකට අපි ආස නැද්ද අපි පිනවීමෙන් මේක ලබනවා ඒක තමයි මේ ඉන්නේ කාමයේ කිව්වේ ආසාව තණ්හාව තෘෂ්ණාව ඒකට ඇති කැමැත්ත ඡන්දය එතකොට මේක අපි ළඟ නැද්ද ඔබ අර මම මුලින් කියපු මේ පංච ඉන්ද්‍රියම්ම පිනවීමෙන් මේවා ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඒ කියන්නේ කාම ඡන්දය තියෙනව නේද තියෙනව එහෙනම් මේකත් කුණු තට්ටුවක් බලන්න හයවෙනි කුණු තට්ටුව කාම ඡන්දය කවුරු හරි කියනවා නම් මං ගාව නැහැයි කියලා ඒක මට ඔප්පු කරලම කියන්න මෙන්න මේ හේතුව නිසා මං ගාව මේක නැහැයි කියලා මං පිළිගන්නවා තියෙනවා අපි කොච්චර නැකුවත් අපි ළඟ හිටි ගමන් ඔක ඉස්මතු වෙනවා
දැන් බලන්න ඔය කඩේකට එහෙම ගියාම බඩු ගන්න නේද අපි යන මේ අම්මලා යනවා සාරි ගන්න කඩේකට දැන් බැලුවාම සාරි ඔක්කොම හොඳයි අරකට ඕනේ මේකට ඕනේ මේකට ඕනේ අම්මා හරි ලස්සනයි අල්ලලා බලනවා මේ දැන් මොකන්ද මේ සාරි වලට දැන් තෘෂ්ණාව ගිහිල්ලා එතන තැම්පත් වෙලා නේද ඡන්දය කැමැත්ත දැන් හැබැයි අපිට ගණ්ඩ සල්ලිත් නැහැ එහෙම නැත්නම් ගණ්ඩ වෙන්නේ එකයි හරි ආසයි ඉතින් සමහරු අල්ලලා බලනවා එනවා කැමැත්ත තියෙනවා ඔය මගුල් ගෙවල් වල ගියාම කාන්තාව මොකක්ද දන්නවද කරන්නේ සාරි වල විස්තර හුවමාරු කරගන්නවා කාන්තාව ටික එකතු වෙච්චාම ඉතින් එයාට තියෙන හොඳම එකනේ එදාට ඇඳගෙන යන්නේ ඔය හොඳම ඇඳුම අඳින්න ඕන කොහාටද හොඳම ඇඳුම අඳින්න ඕන කොහාටද කියන්න මගුලටද ඈ මරණටද හොඳම ඇඳුම අඳින්න ඕන පන්සලටනේ නේද පන්සලනේ අපේ උතුම් ස්ථානය ඔබ හොඳම ඇඳුම ඇඳගෙන පන්සලට එන්නේ හැබැයි ඉතින් සුදු පාට මොකක් හරි හොඳට හොදලා ඇඳගෙන ඉනවා පිරිසිදු කරානේ ඇඳගෙන ඉනවා ඒක තමයි හොඳම ඇඳුම හැබැයි ඔබ දැන් ඔබ මේ ආමේ පොයේට අපේ පින්කමක් තියෙනවා පන්සලේ ඇඳුමක් ගන්න යන්න ඕනේ කොහෙද යන්නේ කවුරු හරි අහනවා මම යනවා මේ පොයේට අපේ මේ මේ පන්සලේ උත්සවයක් තියෙනවනේ ඒකට ඇඳුමක් අරගන්න යනවා මොන කාන්තාවද එහෙම ගිහිල්ලා තියෙන්නේ ඈ හැබැයි ඔබ යනව නේද කොහෙද යන්නේ ටවුමට යනවා මොකටද සාරියක් ගේන්න ඇයි දන්නේ නැද්ද අහවලාගේ මගුල් ගෙදරනේ අනේ ඇඳගෙන යන්න මොකක්වත් නැ මේ සාරියක් ගේන්න යනවා එමට කියලා තියෙනව නේද ඔබ මේ මං අහන්න මම මෙත්ත නේද හැබැයි ඔබ කියලා තියෙනවද පන්සලේ උත්සවයට ඇඳුමක් ගන්න මම යනවායි කියලා ගිහිල්ලා තියෙනවද එහෙම එකක් නැ එහෙනම් හොඳම ඇඳුම අඳින්න ඕන කොතෙන්ටද මගුලටද පන්සලටද පන්සලට හැබැයි ඔබ නරකම ඇඳුම අඳින්නෙත් හොද අඳින්නෙත් එතෙන්ට නේද හැබැයි අතෙන්ට නම් අම්මාත් 4000යි 5000යි 6000යි ඔය මගුල් සාරි 30000යි 40000යි අනේ දෙපාරක් අඳින්නත් බෑ ඇඳලා ඉතින් aran තියෙනවා දැන් ගියා මොකද මෙයාලා කරන්නේ අරයාගේ සාරිය මෙයා අල්ලනවා මෙයාගේ සාරිය අරයා අල්ලනවා කීයේද කොහෙන්ද ගත්තේ ඈ දැන් මගේ කරයාගේකට වඩා ටිකක් බාල නම් එහෙම ඉතින් මට හිතට හොඳ නෑ අරයාගේ හිතට අම්මා අයියලයි උඹේ සාරියට වඩා මගේ සාරිය හොඳයි දැන් ආඩම්බරයි මම ඉතින් ටිකක් තරහින් මේකේ පේනව නේද මට වඩා හොඳ සාරියක් ඇඳලා දැන් බලන්නකො මේ හුවමාරු කරගැනිල්ල තුල මනසට මොකද වෙලා තියෙන්නේ කියලා මේ කාමච්ඡන්දේ තරම නේද මේ කියන්නේ ඈ ඒ නිසා පුළුවන් තරම් සරල චාම් වෙන්න අර මන් දන්න එක කාන්තාවක් ඉන්නවා අපේ රටේ සදහටම හැම දෙයකටම මරණයටද මගුලටද දානෙටද කොතනද උත්සවයේද කොතනද හැම තැනම අඳින්නේ සුදු කවුද ඒ කාන්තාව කවුරු හරි දන්නව නම් කියන්න හොඳට හොයලා බලන්න පත්තරයක හරි බලන්න එයාගේ පින්තූරයක් තියෙනවා අඳින්නේ මෙහෙම එකක් නන්දා මාලිනී මහත්මිය සරලයි ඊටාම සරලයි චාම් ඇයි අපිටත් එවැනි ප්‍රතිපත්තියකට එන්න බැරි එයාට දැන් අමුතු සාරි වලට වියදම් යනවද නෑ සුදු කියන එක ඉක්මනින් හොදනවා මතක තියාගන්න සුදු කියන ඇඳුම ඉක්මනින් හොදනවා ඇයි හොදන්නේ සුදු කියන එකේ කුණු ගෑවුනහම කුණු ගෑවිච්ච බව පේනවා පේන නිසා හොදනවා කළු පාට අඳින ඇඳුම් අඳින අය හොදලා අඳින්නේ නෑ හොඳට මතක තියාගන්න වැඩිපුර හොදන්නේ නැහැ මොකද ඒකේ කුණු ගෑවුනාට කුණු ගෑවුනා කියලා පේන්නේ නැහැ ඒ නිසා එයා අඳිනවා හැබැයි ඒකේ කුණු තියෙනවා තේරුණාද එහෙනම් මතක තියාගන්න කළු පාට ඇඳුම් අඳින ගය අය ළඟ කුණු තියෙනවා කියන්නේ කුණු තියෙන තැන් වලට කුණු අය කැමතියෙන්ද මොන අයද කැමතියෙන්ද කුණු තියෙන තැන් වලට එන්නේ මොනවා වගේ අයද මැරිලා ගිහිල්ලා පෙරේතිය වගේ අය නේද පෙරේතිය වගේ අය කැමති ඒ තැන් වලට එහෙනම් මතක තියාගන්න එහෙම අඳුන් අඳින අය එකට එකතු වෙන්නේ ඒගොල්ලෝ නම් ඒ අඳින කෙනත් කවුද
කවුද අඳින කෙනත් මම මේ තර්කයට අනුව කියන්නේ පෙරේතයෝනේ මම එහෙම කිව්ව නෑ ඔබයි කිව්වේ එහෙනම් මතක තියාගන්න සුදු අඳින අය සංකේතවත් කුසලය ඒගොල්ලෝ ගාව ඒකනේ පන්සලට එනකොට සුදු අඳින්නේ සුදු ඇඳහම ඒ කෙනා තැම්පත් වෙනවා ඉබේ තැම්පත් වෙනවා යා ඇඳුමත් එක්කලා හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරපු පුජ්‍යල වර්ග හතරක් ඉන්නවා බුදුහාමුදුරෝ දේශනා කරපු පුජ්‍යල වර්ග හතරක් ඉන්නවා ඒක දේශනා කරන කුම්භ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කුම්භ සූත්‍රය කුම්භය කියන්නේ කලය කල වර්ග හතරක් තියෙනවා එක වර්ගයක්ලු කලේ හිස් හැබැයි උඩින් වහලා හරිද තව කලයක් තියෙනවා කලේ පිරිලා උඩින් වහලා නැහැ තව කලයක් තියෙනවා කලේ හිස් උඩින් වහලත් නැහැ තව කලයක් තියෙනවා කලේ පිරිලා උඩින් වහලා මතකද හතර මතකද දැන් සමහර මිනිස්සු ඉන්නවා කලය හිස් හැබැයි උඩින් වහලා දැන් ඇතුළේ පේනවද අපිට හිතෙනව නේද ඇතුළේ මොනව හරි ඇති කියලා නමුත් ඇතුළේ හිස් ඒගොල්ල උඩින් වහලා පෙන්නගෙන ඉන්නවා ඔය සමහර සුදු අඳින අය ඉන්නව නේද සමහර සුදු පාට අඳින අයගේ ඇතුළේ හිස් උඩ වහලා ඒගොල්ල යටින් කරන්නේ වැරදි වැඩ උඩින් පිරුවටේ පෙන්නගෙන බොහෝම සිල්වන්ත උපාසක ලීලාව උඩින් පෙන්නනවා මොකද වහලා ඒ හින්දා කාටවත් ඇතුළේ පේන්නෙත් නැහැ හැබැයි ඇතුළේ යාගේ හිස් හිස් කියලා කියන්නේ යහපත් දෙයතර නැහැ ඒ නිසාම එයා කරන්නේ අයහපත් වැඩ එහෙම මිනිස්සු ඉන්නවනේ දෝන් තරම් ඔය සුදු පිරිවට ගහගත්ත මම මේ කියන්නේ උපාසක ඔබට නෙවෙයි ඈ සුදු අඳින තවත් ඇත්තෝ ගොඩක් ඉන්නවා අපේ රටේ ඒ ඇත්තන්ට මම මේ කියන්නේ ඒ නිසා මතක තියාගන්න දැන් කාමච්ඡන්දයේ තියෙන ප්‍රබලකම පැහැදිලි නේද? දැන් ඔබට නැද්ද මේක? තියෙනවා. තියෙනවනේ. තියෙනවා ඔබ අපි හැමෝම ගාව තියෙනවා අඩු වැඩි වශයෙන් තියෙනවා ඈ. මම කියන්නේ 100ට 100ක් තියෙනවා කියලා නෙමෙයි. අඩු වැඩි වශයෙන් තියෙනවා. චුට්ටක් හරි තියෙනවා නම් ඒක අයින් කරගන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. දෙක. දැන් ඒකෙනුත් ඔබේ ඕනා දැන් අර අර 100ට 50 තියෙන සිතේ ස්වභාවය තවත් චුට්ටකින් වැහුණානේ දැන් බැස්සා ශක්තිය බැස්සා දෙවෙනි එක ව්‍යාපාදය මොකද්ද ව්‍යාපාදය කිව්වේ තරහව දැන් ඔබට තරහ ඇවිල්ලාම නැද්ද එන්නෙම නැද්ද තරහ ගිහිල්ලා කාටවත් බැනලා එහෙම නැද්ද මං කියන්නේ මේ දරුවන්ට එහෙම නෙමෙයි දරුවන්ට නම් ඔබ තරහට බැන්නට එතන තරහව ඔබේ ඉස්මතු උඩින් විතරයි පේන්නේ යට තරහව නෑ ඒක සාමාන්‍ය දෙයක් ඈ තාත්තා කෙනෙක් පුතේකට ගහන්නේ තරහෙන් වගේ ගැහුවට ඇතුළ බොහොම සිව්මැලි සෞම්‍යයි ඒ උඩින් පෙන්නලා ගහන්නේ මොකද ප්‍රතිඵලය අරයා යහපත් තත්ත්වයට ගන්න ඔබ ඔබේ දුවට කෑ ගහන්නේ ප්‍රතිඵලය මොකද්ද ඔබ කෑ ගහනවා තරහෙන් කෑ ගහනවා බනිනවා ප්‍රතිඵලය මොකද්ද දරුවා යහපත් පැත්තට ගන්න එක නේද හැබැයි ඔබේ ඇතුළත් තරහය තියනවද සෞම්‍යයි ඒක නෙමෙයි මම මේ කියන්නේ මේ ව්‍යාපාදය කියලා කියන්නේ ඇතුළේ තැම්පත් වෙලා තියෙන තරහ ඒක එනවා ඉස්මතු වෙනවා එහෙම තරහවල් නැද්ද දැන් අල්ලපු ගෙවල් වලට දැන් මම ඉස්තර වැඩ කරුවා මේ මේ මාතලේ දිස්ත්‍රික්කේ ඒ ඉන්න කාලේ අපි නැවතිලා හිටියා මම අවුරුදු පහක් විතර හිටියා එක්තරා තැනක ගෙදරක කුලියට නැවතිලා ඉතින් ඒ අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉතින් එක ගෑනු මිනිස්සෙක් හිටියා අම්මෝ සී දේවි පාටයි හරි මම හිතාන හිටියා හරිම හොඳයි කියලා ඔය කඩේට බඩු එහෙම ගන්න ගියාම අරුන්දට කතා කරන්නේ ඉතින් මුදලාලි නෝනාට ඉතින් හරි හොඳට හරි මම හිතියා ඉතින් ප්‍රිය වචනේ උල්පත කියලා මට එහෙම හිතුණා හරිද මාත් ඉතින් හිතාන හිටියා බලන්නකො මොනතරම් හොඳ කාන්තාවක්ද මේ ඈ ඉතාම ප්‍රියකරුයි ඈ කතා කරන්නේ බොහොම හොඳට හරි සෞම්‍යයි කාගේ සිත් ගන්නවා එහෙම හිතුණා පස්සේ බැලුවහම උඩ වහපු ඇතුළේ හිස් කලයක් නෙමෙයි මං දැකලා තියෙන්නේ ඔව්
දවසක් කියා එයාට එහා පැත්තේ ගෙදරත් එක්ක රණ්ඩු වෙනවා අනේ වෙලාවකට කොහෙදෝ ගිහලා මාත් දැන් මේ ගෙදරට ආවා විතරයි ඇහෙනවා රණ්ඩුව පාට බැහැලා බලපුවාම අම්මේ අර සෞම්‍ය කට මාර වචන ටිකක් ගියේ ඔව් මම එතෙක් හිතාන හිටියා මෙයා හරිම හොඳයි කියලා බලා බලන්න ඕනේ ඇවිස්සිලා මම කියන්නේ ඒ සෞම්‍ය කටවල් නෙමෙයි මේ සෞම්‍ය කටවලුත් එහෙම තමයි ඔබට නෙමෙයි මං ඒ කිව්වේ බාරගන්න ඕනම් බාරගන්න ඔය හැම කටක් මොහොම තමයි කට කෙටේරියක් කියනෝනේ බුදුහාමුදුරුවෝ නේද ඒ නිසා ඕක ප්‍රවේශම් කරගත යුතුයි මේ මේ අපේ කෙටේරි වෙන අවස්ථා තියෙනවා මම මේ සුදනෙක් වෙලා නෙමෙයි කතා කරන්නේ මේ කට අපි අපිවත් විනාශ කරගන්නවා අපේම කට සමහල්ලාවට එහෙනම් මේක පාලනය කරගන්න ඕනේ මේ ව්‍යාපාදය කියන එක එනවා ව්‍යාපාදේ තරහව අපි ගාව තියෙනවා මේක බැහැර කරන්න පුළුවන් නම් මේක බැහැර කරන්න පුළුවන් නම් හරි වටිනවා හරි අමාරුයි මේක බැහැර කරන්න දැන් ඔබ ඔන්න දැන් සිල් මුදවල යනවා දැන් පාරේ පාරේ යනකොට ඔය ගෙදරකින් කොහෙන් හරි ඇහෙනවා අම්මා උපාසකම් වගේ යන හැටි පේනව නේද බලන්න ඕනේ යාගේ උපාසකකම කියලා කවුරු හරි කියන ඔබට ඇහුනොත් මොකද වෙන්නේ මොකද්ද ඔබ ගන්න තීරණේ කවුරු හරි එහෙම කියනවා දැන් අද උදේ ඉඳන් සිල් සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කරගෙන ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ හිත හදාගෙන පාරේ බැහැලා යනකොට වැටකින් එහා පැත්තේ මෙහෙම කියනවා ඇහුනොත් එහෙම මොකද කරන්නේ ඈ ඔක්කොම සීලේ ඉවරයි නේද උඹට මොකද මගේ සීලය හොයන්න ඈ තෝ කවුද මේ වචන පාවිච්චි කරනවා නේද පාවිච්චි කරනවා ඒ පාවිච්චි කළා නම් ඒ කරපු වෙලාවෙ ඉඳන් උදේ ඉඳන් කරපු සිල් සම්පූර්ණ ඉවරයි නේද ඉවරයි නෑ වුණා වගේ ගියොත් මොකද වෙන්නේ මට නෙමෙයි වගේ මම යනවා ඒක මං ගන්නෙ නෑ මට මොනවා හරි කිව්වා මම දන්නේ නෑ කාට කිව්වද මම ඒක බාරගත්තේ නැතුව යනවා දැන් මට හිතෙයිද මට ද්වේෂයක් ඇති වෙයිද ඇති වෙන්නේ නෑ යායුත් එහෙමයි හැබැයි ඔබ හිතනවා මම මේකට උත්තරයක් නොදී ගියොත් මම බයගුල්ලෙක් බවට පත් වෙනවා මම මේ ගෑනු කෙනාට යට වුණා වෙනවා මම මොකටද එහෙම යට වෙන්නේ මේ කොහෙවත් නැති ගෑනු කෙනෙක්ගේ කියලා ඕකට හරස් උස්තරයක් දීගෙන යනවා නේද දැන් ද්වේෂය ඔබ පෝෂණය කරනවා නේද බලන්නකෝ මේ ව්‍යාපාදයට අහුවෙලා තියෙන තරම අපි හැටි හොකෙන් ගැලවෙන්න බැරිද හරි අමාරුයි හිත හදාගන්න මේ මේ ද්වේෂය අපි ගාව තියෙනවා දැන් ඔන්න අර සිත වටේ තවත් අර බල්බ් එක වටේ තවත් කුණු තට්ටුවක් ඇලෙව්වා. හරි? ඔබට පැහැදිලි නැත්නම් තියනවා නම් කියන්න ඈ. ඕක ඕම නෙමෙයි මෙහෙමයි කියලා කවුරු හරි තර්ක විතර්ක මට කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක බාර ගන්න සූදානම්. හරි. තුන්වෙනි එක. තීන මිද්දය. මොකද්ද තීන මිද්දය කියලා කිව්වේ? කම්මැලිකම නේද? ඈ? කම්මැලිකම සිතේ අලසකම අපෝ අද වැස්ස අද නම් බෑ සිල් ගන්න ඉන්නවා කම්මැලි නේ සමහර ඉන්නවනේ අද අවුයි බෑ දැන් යන්න වැස්ස නැත්තම් සීතලයි අද රස්නේ දැන් මෙහෙම හිටියොත් එහෙම මොකක්වත් කරන්න පුළුවන් වෙයිද මොනවක්වත් කරන්න බෑ කම්මැලිකම අයින් කරන්න ඕනේ කම්මැලිකම ඇති කරගත්තා නම් බෝධිසත්ව ඒ කාලේ අපට බුදු කෙනෙක් ඉඳීද ඈ දැන් අර 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 වාඩි වුණානේ වාඩි වුණා කොහෙද අන්තිමට වාඩි වුණා මගේ මේ ඇට මත් ලේන අර මෙව්වා වියලිලා ගියත් ඈ මං ආයේ නැගිටින්නේ කියලා ස්ථිර අදිෂ්ඨානයෙන් වාඩි වුණේ බෝධි මූලේ නේද ටිකක් වෙලා එතන ඉන්නකොට ඇවිල්ලා මාරෝ කිව්වලු ඔයා මේ දාලා යන්න අර ශක්විති රජකම තියෙනවනේ මාලිගාවේ ඒක ගන්න ගිහලා ඇයි මේ දුක් විඳින්නේ දැන් මෙයා කල්පනා කරනවා ඇත්තනේ නම් මේ බොරුවට දුක් විඳින්න ඕනේ නෑනේ ශක්විති රජකම තියෙනවනේ ගියා නම් ඈ කියලා නැගිටලා ගියා නම් මොකද වෙන්නේ අපට බුදු කෙනෙක් ඉඳීද නෑ ඒ සියල්ල අතහැරලා ඒ ඒ ඒ වේදනාවන් දුක් වින්දා එයා කම්මැලිකමක් අලසකමක් දැක්ුවේ නැහැ
කණ්ඩන හැයි කියලා අලසකම එහෙම නැගිටලා ගියේ නැහැ. පිපාසය ආවයි කියලා නැගිටලා ගියේ නැහැ. ඇයි? එහෙම වුණා නම් එයාගේ බලාපොරොත්තු වලට යන්න බෑ. දැන් බලන්නකෝ අපේ ළමයි පාඩම් කරනවා සමහර ළමයි බොහොම මහන්සියෙන් කම්මැලිකමක් නැහැ. හරි අමාරුවෙන් කොහොම හරි පාඩම් කරලා විභාග ලීලා පාස් වෙලා ඉහළම තැන් වලට යනවා. සමහර ළමයි ඉන්නවා පොත අතට ගත්තාම ඈනුන් යනවා. අර එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා නිදිමත නැත්තම් පොතක් අරගෙන ඇඳේ ඇලවෙන්න කියලා. ඉක්මනින් නිඳ යනවලු. මාත් කල්පනාවේ ඒක හරිම හරි වැඩි. පොතක් අරන් ඇලවෙන්නකෝ ඇඳක විනාඩි දෙක තුන යනකොට නිඳ යනවා. ඒක තමයි ස්වභාවය. එහෙනම් පොත් කියවන්න එපා කවදාවත් නිදාගෙන. ඇලවෙල නිඳ යනවා අනිවාර්යයෙන්. එහෙනම් පොතක් කියවන්න ශරීරයට අහිතකර විදිහට වාඩි වෙලා. ඒ කියන්නේ ශරීරයට වේදනාවක් දැනෙන විදිහට වාඩි වෙලා. එතකොට නිදිමත එන්නේ නැහැ. දැන් නිකන් මේ 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 ඔය පිළිවෙලට වාඩි වෙලා අර මේ පොත බලන්න ගියාම පොතට වඩා ශරීරයේ නැමැති ඉන්ද්‍රිය පහසේට මුල් තැන දීලා නිදි ගස්වනවා. නිදි නිදි කරවනවා. එතකොට පොත කියවීමේ ක්‍රියාව එතනින්ම නවතිනවා. හරි. ඒ නිසා මේ කම්මැලිකම කියන එක අයින් කරගන්න ඕන ළමයිට කියලා දෙන්න. කම්මැලිකම මම අර උදේ හිටපු පන්සලේදී මම කිව්වා මේ මේ එතෙන්දී මම මේ වෙන දේශනයක් කළේ මම එතෙන්දී කිව්වේ කෙල්ලෙක් කොල්ලෙක් අපි මේ අම්මලා තමන්ගේ දරුවන්ට මේ 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 මනමාලියෝ මනමාලියෝ බලන්න ගිහිල්ලා තියෙනෝනි නේද බාන්න මට අත උස්සලා පෙන්වන්න පොඩ්ඩක් තමන්ගේ දරුවෙකුට දුවෙකුට හෝ පුතෙකුට මගුලක් කරලා දුන්නු අම්මලා තාත්තලා අතොතන මම මගේ කෙල්ලට මේ අම්මා කරලා දීලා තියෙනවා කරලා දීලා තියෙනවා ඒ ඒ ඒ බලන්න එහෙම ගිහිල්ලා තියෙනවද දැන් මනමාලයාගේ පැත්තට හෝ මනමාලිගේ පැත්තට එහෙම මෙහෙට එනවා මෙහෙන් එහෙට යනවා එහෙම ගිහිල්ලා තියෙනවද මේ අම්මලා ගිහිල්ලා තියෙනවද ගිහිල්ලා තියෙනවා මොනවද ගිහිල්ලා බැලුවේ දැන් මේ අම්මා ගියේ මට කියන්න අම්මා ගියේ දුවට දුවට පුතා මේ මොකද මේ මනමාලයේ බලන්නද මනමාලියක් බලන්නද දුවට ද දෙකරම ගිහිල්ලා තියෙනවා අපි හිතමුකෝ දැන් දුවට බලන්න ගියයි කියලා කොල්ලගේ ගෙදර ඈ එහෙ ගිහිල්ලා මේ අම්මා මොනවද බැලුවේ සුදුසුකම් නෑ මට මට සාමාන්‍ය කියන්න මෙන්න මේ සුදුසුකම් සම්පූර්ණ මම මගේ කෙල්ලව දෙනවා මේ කොල්ලට නැත්නම් නිකන් ගිහිල්ලා කාලා බීලා ඉන්නේ නෑනේ ඒකනේ හත් අට දෙනෙක් එක්කලා බලන්න යන්නේ නේද දැන් මොනවද මට කියන්න සාමාන්‍ය මේ අම්මා හැම කෙනෙක්ම කියන්න මට මොනවද ගිහිල්ලා බලන සුදුසුකම් එකක් දෙකක් කියන්න එකක් කියන්න ඔය අම්මා යහපත් ගතිගුණ තියනවද කියලා බලන ආයෙ ඈ රැකියාවක් ආ පවුලට ගැලපෙනවද කියලා බලනවා ආ ආයෙ රැකියාව තියනවද කියලා බලනවද බලනවා ආයෙ ආ දේපල තියනවද කියලා බලනවා ආයෙ ගෙවල් දොරවල් තියනවද කියලා බලනවා ඔව් ආයෙ මොනවද බලන්නේ ආ හරි දැන් මේවා තමයි බලන්නේ මොනවද දන්නවද බලන්නේ ගිහිල්ලා ඔය බලන්නේ ගේ දොර වතු පිටි ඉඩ කඩන් හරක බාන ගෙදර පවුල් තත්ත්වේ ඈ ගැළපෙනවද බලනවා අරක හොඳද මේක හොඳද නම්බුකාරකමට ඉන්නවද තව තව ලොකු ලොකු ගෙදර ඉන්නවද ඒවා තමයි ගිහිල්ලා හොයන්නේ ඉඩම ලොකුද ගේ කාමර කීයක් තියෙනවද මගේ කෙල්ලට ඇවිල්ලා ඉන්න පුළුවන්ද හොඳට ඒවා තමයි බලන්නේ අපේ අය ගිහිල්ලා නම්බුකාරකම මං කියන්නේ මේ නාකිය දෙනිය කට්ටිය නෙවෙයි අපේ පැත්තේ මිනිස්සු නම් බලන්නේම ඌව ගිහිල්ලා හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවා බලන්න කියලා නෙමෙයි ගිහිල්ලා. බුදුහාමුදුරුවෝ බලන්න කියන කාරණා පහක් ඕම් බලන්න ගිහිල්ලා බලන්න ඕන කාරණා පහ. ඔය ඉඩ කඩම නැති වුණත් කමක් නැහැ. හරක බාන ගේ දොර ඈ යාන වාහන ඒවා මොනවත් කන්න නැති වුණත් කමක් නැහැ. මේ පවුලේ ලොකු ලොක්කො නැති වුණත් කමක් නැහැ. උන් මොන මිනිස්සු වුණත් කමක් නැහැ. බලන්න ඕන මේ කාරණා පහ. රූපවා හෝති භෝගවා හෝති සීලවා හෝති දක්කෝච හෝති අනලසෝ පංචස්ස ලාභති මේන් කාරණා පහ බුදුහාමුදුරුවෝ බලන්න කියන ගිහිල්ලා බලන්න අපිට ගැළපෙනවද ගැළපෙයි ඔය කාරණා පහේ තියෙනවා ගැළපෙන හැටි හරි රූප සම්පත්තිය රූපවා හෝති කිය රූප සම්පත්තිය බෝනික්කියක් බෝනික්කෙක් වගේ ලස්සන නෙවෙයි හොඳ පෞරුෂත්වය තැනට ගැළපෙනවද තැනට සුදුසු විදිහට ඉන්නවද
බෝගවා හෝති දෙන්නට ජීවත් වෙන්න මග තියනවද ඉඩ කඩම නැති වුණාට කමන්නේ ජීවත් වෙන්න මග තියනවද මේ කොල්ලට ඌට පුළුවන් නැගේ පොතේ ශක්තියෙන් හම්බ කොල්ලා මගේ කෙල්ලට කණ්ඩ දෙන්න ඒකයි බලන්න ඕන තත්ත්වයට ගැලපෙනවද නෙවෙයි පවුලට ගැලපෙනවද නෙවෙයි ඒකත් බලන්න අපිට කමක් නැහැ ඊට වඩා බුදුහාමුදුරන්ගේ දේ මම මේ කියන්නේ සීලවා හෝති අඩුම ගානේ පන්සිල් ටිකවත් මේ කොල්ලා ගාව තියනවද මගේ කෙල්ලට දෙන්න කෙල්ලෝ ගාවත් ඒක තියනවද කියලා කොල්ලා ගාව පැත්තේ ආයේ බලන්න ඕන ඔය දෙපැත්තටම ඔය කාරණා හරි සීලවා හෝති දක්කෝච හෝති අනලසෝ මේක අලසෙද්ද මේක වැස්සට අවුවට ගුලියලා බුදියන එකෙද්ද සම වෙන්න මං එහෙම වචන පාවිච්චි කළාට ඒව බලන්න ඕන ගිහිල්ලා ඈ වැස්සට මේක වැඩ කරන්නේ නැද්ද අවුවට මේක බහින්නේ නැද්ද එළියට අනේ මෙහෙම අලසෙයිකට මගේ දුව දීලා වැඩක් තියනවද ප්‍රතික්ෂේප කරන්න ඒකයි කිව්වේ දක්කෝච හෝති අනලසෝ අලස පුජ්‍යලයක් වෙනවා අනලස් එකෙක් වෙන්න ඕනේ අලසකම නැති ඕනම දෙයකට බහින්ද ඒකට ගහකට එහෙම නගින්න පුළුවන්ද කියලාත් බලන්න ඔය අලස කෙනාට ගස් නගින්න බෑ දැන් මේ මනමාලිගේ අම්මා ඉන්න තැන අම්මයි තාත්තයි ඉන්න තැන මනමාලයා පොල් ගහකට එහෙම නැගලා ඔය ගෙඩියක් එහෙම කඩනවා දැක්කොත් මේ අම්මයි තාත්තයි ආපු මේක පොල් ගස් නගින එකෙක් නේ කියලා දුව දෙන්නේ නැහැ මං වගේ තාත්තා කෙනෙක් නම් මං ඒකට දුව දෙනවමයි මොකද දන්නවද ඒක පිරිමිය කූට පොල් ගස් නගින්න පුළුවන් ගෙදර හදිස්සි අසනීපයක් කියලා තැඹිලි වතුර උගුරක් දෙන්න නම් රෑ දෙකට හරියේ ගහකට නගින්න මිනිහෙක් නැත්තම් ඒ කොල්ලට පුළුවන් වෙන්න ඕනේ ගහට නැගලා තැඹිලි ගෙඩියක් කඩලා වතුර ටිකක් දෙන්න ඒක තමයි සැබෑ පිරිමියා ඌ අලස නැහැ ඌ අනලස් එකෙක් බුදුහාමුදුරුවෝ කිව්වා අන්න එවන්න හොයන්න කියලා පැහැදිලි නේද දක්කෝච හෝති අනලසෝ පංචස්ස ලාභති මගේ කෙල්ලට දරු සම්පත්තියක් දෙන්න පුළුවන් තරම් පුරුෂත්වයක් මේ කොල්ලා ගාව තියනවාද ඒව බලන්න ගිහිල්ලා නම්බුකාරකම බලනවට වඩා සමාවෙන්න මේ මං එහෙම කිව්වට මගේ මේ වේගයත් වෙනවා මේ කියාගෙන යනකොට ඒ හින්දා මොනවත් හිතන්න එපා මං ගැන එහෙනම් බලන්න ඕනේ මොනවද පුරුෂත්වයේ තියනවාද මගේ කොල්ලට දරුවෙක් දෙන්න මේ එහෙම නැත්තම් මගේ කොල්ලට ගේන මේ කෙල්ලට දරුවෙක් ලද වදන් තරම් ශක්තියක් තියනවාද කියලා බලන්න අනිත් පැත්තේ ආන් කැමති වෙන්න ඕන කාරණා බුදුහාමුදුරුවෝ කියපු කාරණා පැත්තක දාලා අපි ගිහිල්ලා ඉඩ කඩන් ගේ දොර නම්බුකාරකම් පවුලේ තත්ත්ව මේවා බල්ලා ගෑණි දුන්නොත් කෙල්ල දුන්නොත් හරි කොල්ලට ගෙනාවොත් ඒ පවුල් ජීවිතේ සාර්ථක නැහැ හොඳට මතක තියාගන්න මම උදේ පන්සලේදී ওই ටික කිව්වේ මේ කිව්වා කියලා මම ඔබට කිව්වේ මේ අලසකම ගැන කතා කරන හින්දා හරි එහෙනම් දැන් මොකද්ද මං කිව්වේ තීන මිද්දය හතරවෙනි එක දැන් මේකත් අපි ගාව තියෙනවා නම් කුණු තට්ටුවක් මතක තියාගන්න හතරවෙනි එක උද්දච්ච කුක්කුච්ච මොකද්ද මේ උඩඟුකම සිතේ විසිරුණු ස්වභාවය හිත එකතැනක නැහැ හිත හීලෑ නැහැ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා කියලා සින්දුකුත් තියෙනවා ඕන් ඔය හීලෑ නැති හිත හීලෑ කරගන්න තමයි මේ හදන්නේ. ඕක හීලෑ නැහැ. ඕක අල්ලලා තියාගන්න බෑ. ඔක දුවනවා. මේ ෂණයෙන් දුවනවා. සතපුන් දැන් ඔබ කොය කවුරු හරි ඈත රටකට ගිහිල්ලා තියෙනවනම් දැන් ඔබේ සිත මේ මොහොතින් යවන්න පුළුවන් එතෙන්ට. ගිහිල්ලා අහවල් රටට. ඒ තරම් දුවනවා. ඒ දුවන සිත අල්ලලා එක තැන නවත්ත ගන්න පුළුවන් නම් දැන් ඔබේ ඒ දුවන සිත මේ පැයේ මේ දේශනාවටම සිත යොමු කරන්න පුළුවන් නම් ඔබ ශ්‍රවණානුස්සති භාවනාවක් කළා වෙනවා. තේරුණාද? ශ්‍රවණය හැබැයි හිත කොහෙවත් දුවල නැහැ. පැයනම් දේශනාව පැයටම හිත මෙතන. ශ්‍රවණානුස්සති භාවනාව. හරි? ඒක තමයි හීලෑ නැති සිත එකතැනකට අල්ලගන්න කරන ක්‍රියාදාමයේ ක්‍රියාදාමය මොකද්ද? භාවනාව එහෙනම් මේ දුවන විසිරෙන සිත තමයි උද්දච්ච කුක්කුච්ච කිව්වේ උඩඟුකම එහෙම උද්දච්චකම ඔය අපේ තරම් උද්දච්චකම වෙන කාගේවත් නැහැ හරිද ඔබ හැමෝම ගාව උද්දච්චකම තියෙනවා බලන්න ඕන ඉතින් තැන් තැන් වල ගිහාම කතා බහ කරන අය ආයේ දෙවනි වෙන්න එහෙම කතා කරන්නේ කෙනෙක් ගෙදරක ගිහිල්ලා කතා කළා අපේ පුතා මේ අහවල් රැකියාවනේ කරන්නේ එයා මේ උපාධිය කුජ්ජත්තා අපේ දුව මෙහෙමයි කියලා කියනකොට දැන් මුන්දා මොකද කරන්නේ අපේ එක්කෙනත් එහෙම තමයි එයාත් ලේසි ආයේ සෙකන්ඩ් වෙන්නේ බොරුවට හරි පෙන්නවා අපේ එක්කෙනත් එහෙම තමයි දැන් මේ ලියනවා එයා හරි දක්ෂයි මොකද්ද මේ
උඩඟුකම පෙන්නයි උද්දච්චකම හරි දැන් මේක නැද්ද අපි ගාව මේක තියෙනවා අපි ගාව දැන් මේක අයින් කරන්න මේකත් කුණු තට්ටුවක් මේක තියනකම් කුණු තට්ටුවක්මයි මේකව අයින් කරන්න ඕනේ දැන් මේක වැහුණාම මොකද වෙන්නේ අපේ සිතේ ස්වභාවය ශක්තිමත් භාවය අර ප්‍රභාස්වර සිත දැන් ටික 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 කිලිටි වෙලා ශක්තිය බාල වෙලා පස්වෙනි එක විචිකිච්ඡා මොකද විචිකිච්ඡාව සැකය සැකය වතන මේ ධර්මයේ සඳහන් වෙන්නේ අටතන සැකය කියලා නේද දැන් මේ වැඩි ඕනේ සැකයක් ඇති වුණොත් එහෙම දැන් 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 හිතන්නකෝ දැන් ඔබට මං ගැන සැකයක් ඇති වුණොත් එහෙම මේ මිනිහා මොන මිනිහෙද්ද දන්නේ මේ මේ ඇවිල්ලා කියන්නේ ඔබ දැන් මාව අඳුරනවා දැන් අවුරුදු කමාරක ඉඳලා ඒක වෙනම කතන්දරයක් හිතන්නකෝ මේ මිනිහා මේ 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 කියන්නේ මොකක් බලාපොරොත්තු දන්නේ මේ මට නම් සැකයි සැකයි කිය කියා බැලුවොත් එහෙම මෙතන වාඩිලා හිටියොත් ඔබට මම මේ කියන එකක්වත් ඔළුවට එනවද එන්නේ නැහැ ඇයි සැකය කියන එක ඉස්මතු කරලා ඔබ මගෙන් ගන්න ඕන ඔක්කොම දේවල් බැහැර වෙනවා බැහැර කරලා නෙමෙයි බැහැර වෙනවා ඔබෙන් ඇයි ඔබේ සිත මුල් වෙලා තියෙන්නේ මේ මට නම් මේ මිනිහා සැකයි මේ මිනිහාගේ කොතනද අහුවෙන්නේ මට වැරද්දක් කියලා වැරද්ද හොයනවා මිසක් ඔබ බණ අහන්නේ නැහැ ඒ නිසා ඔය හැමෝගෙම 100ට 100ක්ම හොඳ දේවල් කියවෙන්නේ වැරද්ද අඩුපාඩුවකින් හරි වැරද්දකින් හරි නොදනුවත් හරි අඩුම ගාන එකක් දෙකක් වැරදි දෙයක් කියවෙන්නත් පුළුවන් එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ ඒක දෙක බැහැර කරලා 98ක් ගන්නද ඉවරනේ 98 වටිනවනේ දෙකට වඩා වටිනව නේද වටිනවා හැබැයි ඔබ 98 පැත්තක දාලා දෙක අල්ලගෙන ඔට්ටු වෙනව නේද නැත්නම් එක අල්ලගෙන ඔට්ටු වෙනව නේද ඔට්ටු වෙලා ඔබේ 98ම ඔබ නැති කර ගන්නව නේද බලන්නකො මොනතරම් දුර්වලද කියලා සිත ඈ දැන් මම 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 මේ කියවන ඒවායෙන් ඔය මගෙන් අතින් මේ වචනයක් දෙකක් නිකන් ඔබට නොගැලපෙන කියවෙන්න පුළුවන්. පේනව නේද මේ හරියට කතා කරන්න දන්නෙත් නැ මේ මෙහෙම වචන කියනවා කියලා කිව්වොත් එහෙම ඔබ ඔබ මේ අහපු බණෙන් ඇති වැඩක් නැ. අනේ මේ මනුස්සයාට වැරදීමකින් වෙන්නේ එහෙම වචනයක් කියවෙන්න ඇත්තේ. ඒක වැඩක් නැ ඒක අයින් කරලා ඊටු ටික මම ගන්නවා. ඔබටත් ලාභයි මටත් ලාභයි. එහෙනම් මේ විචිකිච්ඡාව කියන එක නිසා නේද මේ සැකය කියන එක අයින් කරගන්න. ඒකත් අපේ ප්‍රභාස්වර සිත වහගෙන තියෙන කුණු තට්ටුවක්. හරිද? දැන් ඔන්න ඔය කාරණා පහ පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහෙන් අපේ අර 50 මට්ටමේ තිබුණු සිත දැන් වැහිලා ගිහිල්ලා දැන් කීයද තියෙන්නේ? 10ක් විතර. අනේ අර හොඳට උපදිනකොට බොහොම ලස්සනට පිරිසිදුව තිබුණු සිත දැන් 90කින් විතර ශක්තිය බැහැලා නේද දැන් පොඩි ශක්තියක් නේද තියෙන්නේ ආන් ඔය ඔතෙන්ට අපි කියනවා විඥානය කියලා පැහැදිලිද විඥානය කිව්වේ මොකද්ද විඥානය කිව්වේ වෙනස් වීම දැනගන්නවා කියන අර්ථය දැන් අපිට ඕනේ ඔන්න ඔය දුර්වල වෙච්ච විඥානය අවදි කරගන්න ඒක අවදි කරගන්න මොකද කරන්නේ ආය ආපස්සට ගියොත් අර පංච නීවරණ ධර්ම ටික 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 අයින් කර කර යනවා ඊට පස්සේ අර ඉන්ද්‍රියන් පහට රැවටිච්චි රැවටිල්ලෙන් අපි අයින් වෙනවා ඩුම ගානේ ටිකක් හරි අයින් කරගත්තොත් ඔබේ හිත පැහැදිලි වෙනවා ඔබට යමක් වැටහෙන්න ගන්නවා ඔබට තේරෙන්න ගන්නවා ඊට පස්සේ තේරුන් මග ඔස්සේ ඔබ යනවා එතකොට ඔබට ධර්ම අවබෝධය ලැබෙනවා දැන් අපි ඉන්නේ මේ විඥාන මට්ටමේ දැන් බලන්නකෝ ප්‍රභාස්වර වූ සිතට වෙලා තියෙන දේ අපි නේද දැන් අහපව් අපි බලාපොරොත්තු වෙන මම මුලින් කිව්වා ඔබ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ නිවන කියන මගට යන්නට නම් මේ කාර්යා සුද්ධ කරාන යා යුතුයමයි පංච නීවරණ අයින් කළ යුතුයමයි අර ඉන්ද්‍රියන් වලට අහුවෙන එව්වගෙන් අයින් වෙන්න ඕනේ. හරිද? ඔය මමය මගේය කියලා අල්ලගෙන ගහගෙන ඉන්න ඒකට මොකද්ද කිව්වේ? සක්කාය දිට්ඨිය මේක අයින් කරන්නම ඕනේ. විචිකිච්ඡා අයින් කරන්නට ඕනේ. ඔය එක එක පැති වල දුවන සීලබ්බත පරාමාස කියන එක අයින් කරලා දාන්න ඕනේ. ඔය කාරණා තුන 100ට 100ම ප්‍රහීණ කරලා දැම්මොත් තමයි ඔබ කවුරු වෙන්නේද? කවුරු වෙන්නේද
සෝවහන් ඵලයට ආවා වෙන්නේ දැන් ඔබ ළඟ සක්කාය දිට්ඨියක් තියෙනවා විචිකිච්ඡාවක් තියෙනවා සීලබ්බත පරාමාස කියන එකක් තියෙනවා දැන් අපි සෝවහන්ද නැහැ එහෙනම් මොන ඔට්ටුවක් ඔට්ටු වෙන්න වෙයිද ලේසි නෑ මේක ලේසි නෑ ඒ නිසා තමයි ඉස්සල්ලාම කරගන්න ඕනේ හිත හදාගන්න එක හිත හදාගන්න වැඩපිළිවෙල තමයි මම මේ කිව්වේ මේ සිත හරියට හදාගත්තොත් අපි ඔබට ගොඩ යන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන මග බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඒ බුදු මග හැර අපේ වැරදි අඩුපාඩුකම් හදාගන්න වෙන එක මගක්වත් නැහැ ඒක මතක තියාගන්න තියෙන එකම මග බුදු මග විතරයි අපිට යම් තැනක වැරදුනා නම් ඉස්සරලම හොයන්න අල්ලපු ගෙදරට ගිහිල්ලා උත්තරේ අහන්නේ නැතිව ඉස්සරලම බලන්න මේ ප්‍රශ්නෙට විසඳුම බුදුහාමුදුරුවෝ කොතනද දීලා තියෙන්නේ කියලා ඒක හොයන්න ඕනෝ ප්‍රශ්නකට විසඳුමක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා දීලා තියෙනවා මම අවසාන වශයෙන් මෙහෙම කියනවා අපේ ගමේ බොහොම ලස්සනට හිටපු ජෝඩුවක් මේ ඊයේ පෙරේද අයින් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා දැන් මාස දෙක තුනක් ඇති නෝනා එක පැත්තක දරුවොත් එක්ක මහත්තයා එක පැත්තක දැන් මයෙන් ඇහුවා දැන් මොකද්ද මේ தත්ත්වය කියලා මොකද්ද මේකට කරන්නේ මම එහෙම කෙනෙක් නෙමෙයි මම මෙහෙම කෙනෙක් නෙමෙයි මෙහෙම කෙනෙක් නෙමෙයි එයා මෙහෙමයි එයා මං ගැන නේ වැරදියට හිතනවා සැක හිතනවා දැන් මේවා කියනවා මං කවකට බලන්න බුදුහාමුදුරන්ගේ උත්තරේ කොතනද කියලා මොකද්ද බුදුහාමුදුරන්ගේ උත්තරේ පෞල් ජීවිතයක් ගත කරන අයට බුදුහාමුදුරෝ දීලා තියෙන හොඳ උත්තරයක් උඹලා හරියට ජීවත් වෙන්නට නම් මෙන්න මේ කාරණා හතරෙන් පෝෂණය විය යුතුයි මොකද්ද කාරණා හතර සම සද්දා සම සීල සම ත්‍යාග සම පඤ්ඤා මේ කාරණා හතරට සාධාරණයක් ඉෂ්ට කළොත් ඒ පෞල් ජීවිතේ අවුල් වෙන්නේ නැහැ මොකද්ද සම සද්දාව කිව්වේ දෙන්න එක ගෑණීමිනියයි ශ්‍රද්ධාවන්තව ඉන්නවා කියන එක නෙවෙයි දෙන්නට දෙන්නගේ විශ්වාසය නෝනට මහත්ය විශ්වාසයි මහත්යට නෝන විශ්වාසයි සද්ධාව කියන්නේ තුරුණුවන් කෙරෙහි විශ්වාසය නේද අපි ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ බුදුන් දහන් සඟුන් කෙරෙහි විශ්වාසය තබන කෙනාට නේද එහෙනම් පෞල් ජීවිතයේ සම සද්ධා කිව්වේ බුදුහාමුදුරන්ට දහමට සංඝයාට තියෙන විශ්වාසය නෙමෙයි එතන ඒ කියන්නේ ඒක නැති කරගන්නවා කියන එක නෙමෙයි මෙතන සද්ධාව කියලා කිව්වේ ගෑණිට මිනිහා විශ්වාසයි මිනිහට ගෑණි විශ්වාසයි සම සද්ධා සම සීල කියලා එක තියනවද කියලා මං ඇහුවා ඔය දෙන්න ගාව සම සීල තියනවා නම් ඒ කියලා කියන්නේ නෝනායි මහත්යයි හැම පොයටම පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙනවා කියන එක නෙවෙයි පැහැදිලිනේ සම සීල කියලා කිව්වේ සිල්වත් ජීවත් වෙනවා ඒ කියන්නේ මිනිහා ගෑණිව ඉක්ම යන්නෙත් නැහැ ගෑණි මිනිහව ඉක්ම යන්නෙත් නැහැ ඉක්ම වුණා කියන්නේ මොකද්ද මොකද ඉක්ම වුණා කියන්නේ ඒ කියන්නේ මිනිහා කවදාවත් තමන්ගේ ගෑණි ගෙදර ඉද්දි වෙන ගෑනු හොයාගෙන යන්නේ නැහැ. නෝනා තමන්ගේ මහත්තයා ගෙදර ඉද්දි වෙන මහත්තුරු නැත්තම් වෙන මිනිස්සු හොයාගෙන යන්නේ නැහැ. එහෙම ගියොත් එයාලව ඉක්මවනවා. සම සීල කියලා කිව්වේ ඒකයි. සිල් ප්‍රෙද්ද පරෝගණ ඇවිල්ලා සිල් සමාදන් වෙනවා කියන එක නෙවෙයි. පෞල් ජීවිතයට ගැළපුවේ දෙන්නට දෙන්න ඉක්මවන්න නැතුව කටයුතු කරනවායි කියන එක. සම ත්‍යාග කියලා කිව්වේ මොකද්ද? දෙන්නම දෙන්න එකතු වෙලා දන් දෙනවා කියන එකද මේ නෑ එක්කෙනෙක් දෙනවට අනිත් එක්කෙනා විරුද්ධ වෙන්නට බෑ දෙන්න එකතු වෙලා ඒක කරා ගන්න ඕනේ සාකච්ඡා කරලා විස ඒ ඒ ඒ දීම දැන් සමහර ඉන්නෝනේ ගෑනු දෙන්න කැමති මිනිස්සු දෙන්න කැමති නෑ මිනිහා ලෝභයි මිනිහා දෙන්න කැමති ගෑණි ලෝභයි එහෙම නෙමෙයි දෙනවා නම් දෙන්නම එකට එකඟ වෙලා දෙන්න ඕන සම ත්‍යාග කියලා දෙන්නගේ බෙදා හදා ගැනීම තියෙන්නට ඕනේ පහුල ඇතුලේ නෝනා කල්පනා කරන්න ඕනේ මහත්යාගේ පවුල ගැනත් මහත්යාගේ අම්මා තාත්තා ගැනත් මහත්යා කල්පනා කරන්න ඕන නෝනාගේ අම්මා තාත්තා ගැනත් මේ බෙදා හදා ගැනීමයි සම ත්‍යාග කියලා කිව්වේ දෙන්න එකතු වෙලා දන් දෙනවා කියන එක නෙවෙයි දෙන්න එකතු වෙලා නැති බැරි කෙනෙකුට ගිහිල්ලා දෙනවා කියන එක නෙවෙයි ඒවත් කළ යුතු දේවල් හැබැයි ඒ අතර මේ පවුල් ජීවිතය කියලා කියන්නේ දෙගොල්ලෝ දෙගොල්ලෝ අතර සම්බන්ධතාවයේ හරියට තියෙන්න ඕනේ ඒ බෙදා හදා ගැනීම හරියට තියෙන්න ඕනේ අම්මා තමන් මනමාලි නැත්තම් gedara gæni tamange ammata bedena bedillama mahattayage ammatat bedanna one pædilili man kiyapeka sama tyaga kila kiyuwe ekai
මේ පෞල් ජීවිතය ඇතුලේ මං ඇහුවා ඒක ඔයාගේ පෞල් ඇතුලේ තියෙනවද කියලා සම පඤ්ඤා සම ප්‍රඥාව කියලා කිව්ව මේ අවබෝධය කරගන්න එක නෙමෙයි දෙන්නට දෙන්න කතා බහ කරලා තීරණයකට එන එක යථාර්ථවාදීව බලන එක ගැටලුවක් ආවට පස්සේ ඒ අම්මයි තාත්තයි නැත්තම් ඒ ස්ත්‍රියයි පුරුෂයයි නැත්තම් ඒ ස්වාමියායි භාර්යාවයි සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් ඒ ගෑණී මිනිහයි දෙන්න එකතු වෙලා කතා බහ කරලා තීරණයකට එන්න ඕනේ ඒක තමයි සමපඤ්ඤා කියලා කිව්වේ බලන්නකෝ බුදුහාඳුරෝ සරල කරලා මේක පෞල් ජීවිතේට දීලා තියෙන ඇටි දැන් මේ කාරණා හතර ඒ පෞලේ ඇතුලේ තියෙනවා නම් ඒ පවුල අවුල් වෙන්න විදිහක් නැහැ මං කුවා ඔයා ගාව මෙව්වගේ ඇති දුර්වලකම් ඒ නිසා මේක හදා ගන්න කිව්වා ඉස්සරලා කිව්වා ඒක එක කාරණයක් තියෙනවා ඒ දෙන්න දෙන්නට දෙන සම ත්‍යාග නැහැ හරි සම ත්‍යාග නැහැ ඒ දෙන්නට දෙන්න වෙනස් එයා මෙයවසක් කරනවා මෙයා යවසක් කරනවා ඉතින් එතනම පවුල් ජීවිතය අවුල් ඒ නිසා මේ බුදුදහම ඇතුලේ අපිට බලපාන ගැටළු වලට විසඳුම් තියෙනවා විසඳුම් තියෙනවා ඒ නිසා ඒ විසඳුම හොයන්න ඒ විසඳුම හොයන්න ඔබට වරදින්නේ නැහැ හරි එහෙනම් මම මීට වඩා පැයයි විනාඩි 20ක් 21ක් කතා කරලා තිනවා මම මීට එහා ඔබට කතා කරන්නේ නැහැ මං හිතනවා මම මහා ගැඹුරු ධර්මයක් නෙමෙයි කිව්වේ මට එහෙම තේරෙන්නේ නැහැ ගැඹුරු ධර්මයක් කියන්නේ හැබැයි ඒ ධර්මයේ ගැඹුරට යන්න මේ කාරණා ටික හදාගත යුතුයි මම මුහුද මැදට ඔබව ඇතෑරුවේ නැහැ ඔබ වෙරළට දැම්මා ඔබ මුහුද මැද්ද ඇතෑරියා නම් ඔබ අතරමං වෙනවා මුහුද මැද ඔබට එහාද ගැඹුර කොහොමද යන්නේ රැල්ල කොහොමද මොකක්වත් හොයාගන්න බෑ ඔබ වෙරළට දැම්මට පස්සේ ඔබ ටිකෙන් ටික ඉස්සරහට යනකොට ගැඹුර තනයි රැල්ලේ බරපතලකමයි ඔක්කොම තේරෙනවා ඒ නිසා රැල්ලටයි මං ඔබව බැස්සුවේ වෙරළටයි ඔබව බැස්සුවේ දැන් මෙතනින් තීරණය කරගන්න ගැඹුරු මොහොතේ தત્ත්වය එහෙනම් මම ඔබව සුද්ධ බුද්ධ කරලා ඔබගේ තියෙන අඩලුහුඩුකම් පෙන්ලා දුන්නා බුදුහාඳුරන්ගේ දේශනාවට අනුව ඒ අඩලුහුඩුකම් දුරු කරගෙන තමන් තමන්ගේ චිත්ත ශක්තිය ප්‍රභාස්වර මට්ටමට පත් කරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා ඒක බාරගන්න සාදුකාරයක් දීලා හොඳයි එහෙනම් මම විශ්වාස කරනවා මේ මේ පැයයි විනාඩි 20 ඇතුලේ ඔබ යම් ධර්ම කාරණා ටිකක් අවබෝධ කරගන්නට ඇති කියලා. මේක ඉගෙන ගත්තට වඩා අවබෝධ කරගන්න. ඉගෙන ගන්නත් ඕනේ අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ධර්ම දේශනේ ධර්ම ශ්‍රවණේ දෙකම පින් කටයුත්තක් නේ කුසල් කටයුතු. එහෙනම් මේ ලබාගත් පින් ඉස්තරලාම අපි නමින් මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන් අසල්වාසීන් හිතෝතුන් ඉන්නවා නම් ඒ ආයත මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ ස්ථානය ආරක්ෂා කරන ඔබව ආරක්ෂා කරන ඔබේ ප්‍රදේශයේ ඔබේ ගෙදර ආරක්ෂා කරන අල්පේ සාක්‍ය වූ මහේ සාක්‍ය දෙවි දේවතාවරු ඉන්නවා ගම්බාර දෙවි දේවතාවරු ඉන්නවා ඒ දෙවි දේවතාවුන් නිතරම බලාපොරොත්තු වෙන පින් එනම් මේ අපි ලබාගත් පින් ඒ අයටත් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරනවා තමන් තමන්ගේ අම්මා තාත්තා සිහිපත් කරන නිදුක් නිරෝගීව ඔබ ජීවත් වෙලා ඉන්නේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්නට ඒ හින්දා ඒ අය ජීවතුන් අතර හිටියත් නැතත් ප්‍රශ්නයක් නැහැ අම්මා තාත්තා දෙන්නව සිහිපත් කරගෙන මම මේ ලබාගත් පින් ඒ අයටත් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි මේ ශාසනය මෙච්චර කාලයක් රැකගෙන ආපු ආවේ වෙන කවුරුවත් නිසා නෙමෙයි එදා බුදුහාඳුරන්ගේ කාලයේ සිට වැඩ සිටි සරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදී වූ මහ රහතන් වහන්සේලාගේ පටන් අද මහාන වෙච්ච අපේ පන්සලේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේ දක්වාම වූ සමස්තය ආර්ය මහා සංඝරත්නයයි ඒ සංඝරත්නය නිසාමයි මෙතෙක් කල් මේ ශාසනය රැකුනේ සහ තවත් 2500ක්වත් මේ ශාසනය රැකෙන්නේ ඒ නිසාමයි. ඒ සංඝ පරපුරේ මහා සංඝ පීත්‍රෝරයන් වහන්සේ නමක් ඔබේ ප්‍රදේශයට මේ ස්ථානයට නායකත්වය දෙන ප්‍රදේශයේ ආධ්‍යාත්මික කටයුතු දියුණු කරගන්නට අවශ්‍ය නායකත්වය දෙන උන්වහන්සේත් මේ අවස්ථාවේ තීපත් කරනවා. ඒ සමස්ත ආර්ය මහා සංඝරත්නයටම මේ ලබාගත් පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙනවා. අවසාන වශයෙන් සංඝ පරපුරේ මහා සංඝ පීත්‍රවරයාණන් වහන්සේ නමක් මේ රටට අපේ රටට මහා ධර්ම ප්‍රබෝධයක් ඇති කළා. උන්වහන්සේගෙන් පස්සේ තමයි මට හිතෙන විදිහට මෙවැනි ධර්ම ප්‍රබෝධයක් ඇති වෙලා හැමතැනම ඒ වගේ ධර්ම දේශනා පවත්වමින් යන්නේ. ඉතින් උන්වහන්සේ ගුරු කොට සලකලා උන්වහන්සේගේ පිහිට ඇති උන්වහන්සේ සිහිපත් කරමින් මමත් මේ ගමන යනවා. ඉතින් මගේ යුතුකමක් විදිහට මම හැමතැනම උන්වහන්සේ සිහිපත් කරනවා. සාදුකාරයක් දෙන්නත් අපවත් වී වදාලා අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට
හොඳයි අවසාන වශයෙන් ඔබ අප බලාපොරොත්තු වෙන මේ නිවන් මගට යන්නට මගේ මේ දහම් බිඳ ඔබට පහන් තැඹක්ම වී ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි।